අයිවන් නිදුක් නීරෝගිමත් යහපත් ජයග්‍රහහි කාල පරිච්චෙදය ප්‍රාථනා කරන ඔබ සියලු දෙනාටම ඉතින් ඔන්න ටිකක් කාලකට පස්සේ ඔන්න මාසයක් ගෙවෙද්දි අලුත් මාසයක් උදාවෙද්දි ඔබ බලාපොරොත්තු ඉන්නම ජෝතිෂ්‍යමය විග්‍රහයන් තුළ අලුත් මාසේ ඔබේ ලග්නයට කොහොමද දැනගන්න පොදු පලාපලකතනයක් දැනගන්න. ඉතින් ඒ අතර තුළ මේ මගේ ලග්න පලාපල් මම කියනදේ අහන්ඩ බලාපොරොත්තු ඔබ ගොඩක් දෙනෙක් ඉන්නවනති අන්න ඒ උදෙසා ඔන්න ඔබේ බලාපොරොත්තු සිද්ධ කරගන්න. ඔන්න වසරේ මාස අටක් සම්පූර්ණ ඉවරයි, අගෝස්තු මාසයත් ඉවරයි, ඔන්න නවවෙනි මාසේ සැප්තැම්බර් මාසේ උදා වෙන මේ සැප්තැම්බර් මාසේ ඔබේ ලග්නයට කොහොමද කතා කරමු අපි. සැප්තැම්බර් මාසේ විශේෂත්වයක් තියෙන ගොඩ දෙනෙක් මට මෙසේජ් කරලා තිබ්බ මේ දේශපාලන අනාවැ කියන්න නැද්ද කියලා. නෑ මෙහෙමයි, දේශපාලන අනාවැ කියන්න නොකියන්න හේතු කීපයක් තියෙනවා. මොකද මේ හැම දේශපාලන මතයක්ම නියෝජනය කරන මගේ බලාපොරොත්තු. ඉතින් අපේ රටේ පුරුද්දක් තියෙනවා, සාමාන්‍ය තමන් අකමැති කෙනෙක් දිනනවා, තමන් කැමති කෙනා පරදිනවා කිව්වම අර ඒක ඇත්ත නැත්ත නෙමෙයි අදාළ වෙන්නේ. ජ්‍යොතිෂ්‍යමය විග්‍රහයක් හෝ මොකක් හෝ කියන කෙනා ගැන බයිරයක් ඇති වෙන ඒ නිසා ඒක එක හේතුව. ඒ වගේම ඔය අනිත් එකනේ ඉදිරිපත් වෙන අපේක්ෂකයන්ගේ නිවැරදිම උපන් කේන් සටහන් අවශ්‍ය ඕ නැතුව නිකන් අර අනාගණ්ඩ අනාවැක් කියන්න අවශ්‍ය නැහැ. එන එක නිසා අපි ඒ දේ ගැන නොසිතයි. මොකද හොඳින් තේරුම් ගන්න කවුරු පාලන ඔබ කවුබ හොඳ බලාපොරොත්තුයන් කවුරු පාලන දවත් 80%ක්ම ඔබේ ඉදිරිගමන දින ඔබේ ඇත. ඒක මතක තියාගන්න. මොකද අපේ රටේ ගොඩක් වරදින්න හේතු මේක. අපි නායකයෙක් පත් කරගත්ත කියලා 100%ක් කොහොම හෝ ඒ දේ ඉටු කරනතුරු බලා ඉඳීම නෙමෙයි. ඒ දේ ඔවුන්ට අපේ රට තුළ සහ මේ තුළ හැඩගැස්වීම 20%යි කරගත්තේ. අපේ ජීවිතයේ ඉතුරු සියල්ලම 80%ම තියෙන ඔබේ ඇත. ඒක නිසා කවුරු පාලනය ගත්තත් කමක් නැහැ. ඔබ ඔබේ ගමන යන්න. මොකද මොනතරම් අසාර්ථක කාල සීමා තුළ වුණත් මොනතරම් පීඩාකාරී කාල සීමා තුළ වුණත් හරි විදිහට ජීවිත දිනුම් මිනිස්සු ඕනතරම් ඉන්නවා. ඒක නිසා මේ කෙනෙක් හිතනවා නම් ඒ අසාර්ථක තමාගේ අසාර්ථක වීමට හේතුව වෙනත් අය කියලා එතන තමයි ඔබේ තියෙන ලොකුම ගැටලුව. කාගේවත් මතේ තමන්ගේ අසාර්ථකභාවය ගැන හිතලා වැඩක් නැහැ. මොකද අසාර්ථක තමන්නේ. දැන් ඔබ අසාර්ථක වුණා කියලා ඔබට ජීවිතේ වැටුණා කියලා ඔය කවුරුත් වෙනවද අනේ අපේ හින්දායි ඔබ අසාර්ථක උනේ ඒ නිසා මම දැන් උදව් කරන ඔබට ගොඩ යන්න කියලා එනවද? නැහැනේ. එහෙනම් අසාර්ථක උනොත් තමන්ට. එහෙනම් අසාර්ථක නොවි ඉන්නත් සාර්ථක වෙන්නත් සනීකරම අතේ තියෙන ඔබේ, වෙන කාගේවත් නෙමෙයි. අන්නේ දේ ඔළුවේ තියාගෙන ඔබ ඔබගේ ගමන යන කා එක්කවත් රණ්ඩු වෙන්න අමනාපෙන් මේ හිතවත් කම්පාවතේ මිනිසුත් එක්ක රණ්ඩු වෙන්න මේ දේශපාලකයන් නිසා ඔබ යන්න එපා. කාටවත් හානියක් නොවන පරිදි, කාටවත් කරදරයක් නොවන පරිදි ඔබ ඔබගේ දියුණුව පවත්වා ගන්න උත්සාහ කරන්න. හැකි හැම වෙලේම අන්නයට උදව්වක් කරන්න. ඒ දේ තුල ගමනක් යම්. ඉතින් අද වැඩසටහනට යොමු වුණොත් ඉතින් මේ අගෝස්තු මාසය ගෙවිලා සැප්තැම්බර් මාසය ඔබට කොහොමද කියලා කතා කරන්න හදන්නේ. විශේෂයෙන් මේ පලාපල කතනය තුළ දීර්ඝයි ටිකක්. ඒක මුලින්ම කියනවා ඔබට මේ දීර්ඝ වැඩන මට බැනින්න එපා. ඔබ මේ වැඩසටහන අහන්න නැතුව. මොකද මෙතන වැදගත්කම තියෙන්නේ මේ ලග්න පලාපල පමණක් නෙමෙයි කතාව. මොකද්ද වෙන්නේ, මේ මොනවා, මෙන්න මේ කාලේ අසුබයි, මේවා අසුබයි මෙහෙම කිය කිය අර ඔළුව වට්ටන්නවත් ඔබව යම්කිසි ඕනට සුබයි කියලා ඔබ ඉහිලින් තියනවා නේ මට අවශ්‍ය වෙන්නේ. අසුබ නම් කොතනද අසුබ? එහෙනම් ඒ අසුබ නැති කරගන්නේ කොහොමද? එහෙනම් ඒ වගේ කතා බහක් යන. ඒක නිසා ටිකක් දීර්ඝ වෙනවා. නිකන් ආවට ගියා නිකන් පලාපල කියලා තේරුමක් නැහැ. ඒ නිසා මේ ක්‍රමයට කැමති අය මේ වැඩසටහන අහන්න කියලා කියනවා. අනිත් අය තරහ වෙන්නේ නැතු ඔබ මේ වැඩසටහන අහන්න එපා. මොකද කාලය අපරාධ වෙනවා. ඉතින් තව දෙයක්, මේ වීඩියෝ අවසන් කරගෙන පිළියම් පිළිවෙත් නිවැරදි ආකාරයෙන්ම කරන්න වග බලාගන්න. ඒ දේ තුල තමයි මේ කතා කරන්නේ අපි. මේ සැප්තැම්බර් මාසේ කොහොමද කියන එකටත් වඩා මේ සැප්තැම්බර් මාසේ අතිශයින් සුබ මාසයක් කරගන්න කොහොමද? මොන අපල උපද්‍රවකාරී තත්ත්වයන් මොන අසුභකාරී තත්ත්වයන් තිබ්බ? දැන් මේ කේන්සටහන් තුළ මේ කාලය සීමත තමාල ලග්නට අසුභයි. හැබැයි ඒ අසුභයි කියලා ගැටලුවක් එන්නේ. මේ කියන විදිහට වැඩ කරොත් ඔබට කොච්චර අසුභ වුණත් සුබ මේ කරගන්න පුළුවන්. ඒ නිසා මේ වීඩියෝ අවසන් කරගෙන පිළියම් පිළිදු නිවැරදි අහලා ඒ කියන දේවල් තුළ ගත යුත් අරගෙන ජ්‍යොතිෂ්‍යම හැමදාම කියන ජ්‍යොතිෂය තුළත් ඕනට ඇබ්බැහි වෙලා ඉන්න හැම වෙලෙම දවස ගන්න පලාපලා හා ඒවා කිය කිය ඔළුව අවුල් කරගන්නවත් ඒකට උඩින් අත්ින් නෙමෙයි ඉන්න ඕනේ. මේ දේ තුළ ගත යුත්ත ගත්තා ඔබ ඔබගේ ජීවිතය ගෙනියච්චා. වැදගත් දේ ගත්තා. ඒ වගේ තමයි ඕනෑම දෙයක් ඕනට වඩා ඕනෙම නෑ. ඒක නිසා ඒ බුද්ධියෙන් කටයුතු කරන්න. මේ ජ්‍යොතිෂය ගැන බුද්ධියෙන් කටයුතු කරන අයට ඉතාමත් වටිනා දෙයක්. හැබැයි ඒ තුළ මිත්‍යා දෘෂ්ටිකත්වයෙන් කටයුතු කරන ඒ දේ තුළ ඕනට වඩා ඇබ්බැහි වෙනවනම් ඒක විනාශයට මුලක්. ඒක හොඳට මතක තියාගෙන අපි යන් අද වැඩසටහන්. රාශි චක්‍රයේ 11 වෙනි රාශිය ලග්නාධිපති ශනි ග්‍රහය, එහෙම නැත්නම් සෙනසුරු ග්‍රහය වූ කුම්භ ලග්නය. කුම්භ ලග්න හිමිනේ ආයුබෝවන්. ඉතින් කුම්භ ලග්න හිමියන්ට මේ 2024 වසරේ 9 මාසයේ සැප්තැම්බර් මාසයේ කොහොමද කියලා තමයි මේ කතා කරන්න යන්නේ. මේ මාසයේ ආරම්භ වෙද්දී තියෙන ග්‍රහ ගෝචරය ගැන කතා කරලා විශේෂ වශයෙන්ම ඔබගේ ලග්නාධිපති ශනි වක්‍ර භාවයෙන් ඔබගේ ලග්න භාවය තුල තැන්පත් වෙලා ඉන්නවා. ඉතින් දන්නවා ලග්නයේ රසක තත්ත්වයක් ක්‍රියාත්මක වෙනවා. දැනගැනීම නිසා විතරයි කිව්වේ, කොහෙත්ම කලබල විය යුතු නැහැ. ඒ වගේම රාහු ග්‍රහය ඔබගේ දෙවෙනි භාවයේ තැන්පත් වෙලා ඉද්දී ඔන්න ගුරු ග්‍රහය සතුරු භාවයෙන් ඔබගේ හතරවෙනි භාවයේ තැන්පත් වෙලා ඉන්නවා.
ඒවගේම කුජගහයා පස්සන්නෙත් බුධ චන්ද සංයෝග වෙමින් ඔබගේ හයවැනි භාවය තුළත් රවි ග්‍රහයා ඔබගේ හත්වැනි භාවය තුළත් සිකුරු කේතු සංයෝගය ඔබගේ අටවැනි භාවය තුළත් යෙදිලා ඉන්නවා. ඒ කියන්නේ මේක මේ මාසයේ ආරම්භයේදී තියෙන ඒ වෙලාවේ තියෙන යම්කිසි ආකාරයෙන් ග්‍රහ ගෝචරය. ඉතින් සිකුරු ග්‍රහයා මෙල නීච භාවයෙන් තමයි ඉන්නේ. ඉතින් මේ කාරණා ඔක්කොම සලකද්දී කුම්භ ලග්න හිමියන්ට මේ සැප්තැම්බර් මාසයේ කුමන තත්වයක් අත් වේවිද මේ කාල පරිච්ඡේද තුළ විශේෂයෙන්ම කුම්භ ලග්න හිමියෝ. කුම්භ ලග්න හිමියෝ මේ කාලයක් තිස්ස සැලසුම් කරගනිමින් සැලසුම් කරා, යම්කිසි ප්ලෑන් කරා, ඒ වගේ මේවට කරන්න ඕන දේවල් තිබ්බා හොයලා බැලුවා. නමුත් ක්‍රියාත්මක කරගන්න බැරුව ගිය යම් කිසි දෙයක්, ඒ කියන්නේ වෙළඳාමක්, ව්‍යාපාරයක්, මොකක් හෝ කාර්යයක් ඔන්න මේ කාලේ යම්කිසි ආකාරයකින් පටන් ගන්න ආරම්භ කරන්න හැකියාව පවතිනවා. ඒ දේ තුළ ක්‍රියාත්මක වීමේ හැකියාව පවතිනවා. ඒක නිසා ඔන්න කුමන හෝ තත්ත්වෙන් තුළ සමහර වෙලාවට මෙන්න මෙහෙම වෙන්න පුළුවන්. මේක දැන් ඔබ පටන් ගන්නට ව්‍යාපාරය සැලසුම් කරා. නමුත් ඒකට මොකක් හෝ අඩුපාඩුවක් හේතුවෙන් ඒක ක්‍රියාත්මක කරගන්න බැරුව. නැත්තම් ඔබ මොකක් හරි නිර්මාණයක් කරන්න හිටිය මොකක් හරි ඔබ නිර්මාණශීලීත්වය තුළ යම්කිසි ආකාරයේ ඒ පැත්තට ඉන්නවනේ, ඒ දෙයක් කරගන්න හිටියා. ඒ දේවල් සැලසුම් කරලා කරගන්න බැරුව ගියා. ඔබ මොකක් හරි යම්කිසි ආකාරයෙන් කරන්න ගිය කුමන හෝ තත්ත්වයක් නැත්නම් ඉගෙන ගන්න බලාපොරොත්තු හිටිය ඔබ උපාධියක් හදාරන්න මොකක් හරි කෝස් එකක් කරන්න ඒක කරගන්න බැරුව හිටියා. ඔන්න ඔය ඕනෑම දෙයක් ඔය කීමේකින් නොකී ගොඩාක් තියෙනවා. ඔබගේ ජීවිතයට අනුව සැලසුම් කර හැබැයි ක්‍රියාත්මක කරන්න බැරුව ගිය දෙයක් ඔන්න ක්‍රියාත්මක කරගන්න හැකියාව පාතනවා. ඉතාමත්ම වටිනා ආරංචියක්. මොකද හේතුව ඒ දේ තුළ ඔබට ඔබ ප්‍රාර්ථනා කරපු බලාපොරොත්තු වුණු සාර්ථකත්වය කරා ළඟා වීමට හැකියාව දෙන මෙන්න මේ කාල සීමා තුළ ආරම්භ කරන දේ තුළ කුමන හෝ තත්ත්වයන් තුළ දැන් කලින් සැලසුම් නොකර හරි මේ කාල සීමා තුළ ඔබ මොකක්ද ආරම්භ කරන බලාපොරොත්තු හිටියන ආරම්භය කරන්න බලාපොරොත්තු වෙනවන අන්න මේ කාල සීමා තුළ විශේෂයෙන් මේ මාසේ 20 වෙනිදාන් පස්සේ කාල සීමා තුළ ඔබ ආරම්භ කරන අත ගහන කටයුතු හොඳ සාර්ථකත්වයක් වගේම ඔබට යම්කිසි ආකාරයේ ඒ දේ තුළ අර හොඳ දියුණුවක් පවත්වා යන දීර්ඝකාලීන දියුණුවක් කරා යන දීර්ඝකාලීන ව යම්කිසි ආකාරක ස්ථාවර මාර්ගයක් බවට පත්කර ගන්න ප්‍රබල හැකියාවක් තියෙනවා. එන ඒක නිසා මේ කාල සීමා තුළ ඔන්න කුම්භ ලග්නමය ක්‍රියාත්මක වෙන්න දැන් ඔන්න ඒ රාෂ්ට්‍රකයක් ගෙවෙනවා. ඉතින් ඒ රාෂ්ට්‍රකෙත් ඔන්න වසර දැන් හතහමාරක් ඒ රාශිය වැදුනත් ඒකෙන් පහක් ගෙවිලා අවසන් වෙන ඔන්න මෙන්න තත්ත්වයක තියෙන දැන් හතරහමාරක් විතර ගෙව්වා. ඉතින් ඒක නිසා තව දැන් ඒ රාශියේ තියෙන බරපතලම කාල පරිච්ඡේදයේ ගෙවෙමින් ඉන්නවා. ඉතින් ඒකෙන්ද කොහෙත්ම කලබල වෙන්න එපා. මේ ඒ රාශිය කියන දේවල් මොකද ඒ රාශියක මගහැරලා ජීවිත ජය ගන්න හැටි අපි ඕනතරම් කතා කරලා තිනවා. මේ වීඩියෝ අවසානයේ කතා කරනවා. හැබැයි මේ ඒ රාශියක තියෙන යහපත් ප්‍රතිකඩ තියෙනවනේ. ඔන්න ඕක ගැන අපි කවුරුත් කතා කරන්න යන ගොඩක් දෙනෙක්. අන්න ඒක නිසා මේ කාලේ ඒ රාශිය දින යහපත් ප්‍රතිකරත් තුළ විශේෂයෙන්ම ජනප්‍රියත්වය ප්‍රකට වෙන්න, ප්‍රසිද්ධිය බහට පත් වෙන්න, ඔබ කරන දේවල් තුළ යම්කිසි කැපිපෙනන ප්‍රසිද්ධියක් අත් කරගන්න හැකියාව පදන මේ කාලේ විශේෂයෙන්ම ඔය කුම්භ ලග්න හිමියෝ යම්කිසි කලාව සම්බන්ධ කාරණාවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ කරන ඕනෑම දෙයක් තුළ ඔබ යම්කිසි අධ්‍යාපන කටයුතු සඳහා වෙන්න පුළුවන්. නැත්නම් ඔබ දේශපාලනය සම්බන්ධ වෙන්න පුළුවන්. ඔය කුමන තත්ත්වයන් තුළ හෝ කුම්භ ලග්න හිමියෝ ඔබට මේ කාල සීමා තුළ කැපිපෙන ජනප්‍රියත්වය ප්‍රසිද්ධියක් නිරායාසයෙන්ම ලැබෙන කාල සීමාවක. ඒ නිසා ඒ සම්බන්ධයෙන් ඔබ යම්කිසි දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ දේ කරන්න ඔන්න කල් යවන්න එපා. විශේෂයෙන් මේ මාසේ ඒ දේ තුළ හොඳ ආරම්භයක් ගන්න ඔන්න ඔබේ නිර්මාණශීලීත්වයට, ඔබගේ යම්කිසි දක්ෂතාවයට කැපිපෙන ප්‍රසිද්ධියක් ජනප්‍රියත්වයක් අත්වන කාල පරිච්ඡේදයක්. ඒ වගේම මේ කාල සීමා තුළ ඔබට මේ පහුගිය කාල සීමා තුළ මොකක් නීතිමය ගැටලුවක් තිබුණා, එහෙම නැත්නම් ඔය මොකක් හෝ ලියකියවිලි සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් විසඳගන්න බැරුව විශේෂයෙන්ම ඔය දේපොළ සම්බන්ධයෙන් නඩු තිබ්බනම්, දේපොළ සම්බන්ධ නීතිමය ගැටලු තිබ්බනම් අන්න ඒ තත්ත්වයන් තුළ ඔබට වාසි වෙන ආකාරයෙන් ඒ දේවල් නිමා කරගන්න, ඒ දේවල් තුළ මිදීම ලැබෙන්න මේ කාල සීමා තුළ යහපත්. විශේෂයෙන් මේ කාල සීමා තුළ ඔය ඔබට උරුම වෙන්න තිබෙන ඉඩකඩම් වලට යම්කිසි ගැටලුකාරීතාවක් තිබෙන ඒ දේවල් ලැබෙනවා. වගේම අර නීතිමය තත්ත්වයන් තුළ මොකක් හෝ ඔබට බාධාවක් තිබෙන ඒ තත්ත්වය නැති කරගන්න ඔන්න විශේෂයෙන් මේ මාසේ 20 වෙනිදාන් පස්සේ කාල සීමා තුළ ඔබට ප්‍රබල හැකියාවක් පවතිනවා. එන්දා ඒ සම්බන්ධ කාරණා තුළ ඔන්න බුද්ධිමත්ව වැඩ කරන්න උත්සාහ කරන, ඒ සඳහා යොහුසුළු වැඩ ගන්න උත්සාහ කරන මේ කාල සීමා තුළින් ඒ දේවල් සෑහෙන දුරට අවසන් කරලා ලොකු සහනයක් හිතට ගොඩාක් කාලෙ තිබිච්ච මානසික පීඩාකාරී තත්ත්වයකින් මිදෙන්න ඔන්න කුම්භ ලග්න හිමි ඔබට ප්‍රබල හැකියාවක් මෙන්න මේ සැප්තැම්බර් මාසේ 20 වෙනිදාන් පස්සේ තියෙනවා. ඒ වගේම මේ කාල සීමා තුළ යම්කිසි ආකාරයකින් ඔය එකට වැඩ කරන අයත් එක්ක ගැටලුකාරී තත්ත්වයන් තිබ්බන ඔන්න ওই තත්ත්වයන් තුළ ඒ දේවල් තුළ අර මේ ලොකුවට පේන්න තියෙන දේ ගැටලුකාරී තත්ත්වයන් විසඳෙනවා. හැබැයි හොඳට මතක තබා ගන්න පොඩ්ඩක් මේ කාල සීමා තුළ ඔබ යන ගමනට පොඩක් බාධා කරන හේතු කාරණා මේක දෙපැත්තක් තියෙනවා. ඔබත් මේ කාල පරිච්ඡේදවල ඔබත් එක තරඟයේ ඉන්න අයට
එකක උගුල්ලට වන්න නැත්තන් ඔවුන් ගැන කේලම් කියන්ද යම්කිසි ආකාරයෙන් වැරදිදී සමාජගත කරන්න ඔබත් පෙළඹෙනවා වගේම අනි පැත්තෙන් ඒක රිටන් එකක් විදිහට ඔබටත් ඒක ලැබෙන ඔබ ඔබේ ගමට බාධා කරන්නත් එන විශේෂම රැකියාව තුළ ඔබ මේ කාලසීම තුළ ගොඩක් ඔය උසස්වීම් බලාපොරොත්තු හිටපු අය ඒ දේවල් ටට ප්‍රමාද වෙනවනේ. මේ ප්‍රමාද වීමත් එක්ක අන ඔබ ඒ දේවල්ට එන බාධක නැති කරගන්න අර හොඳින් හෝ නරකින් ඒ දේ ඉෂ්ට සිද්ධ කරගන්න පෙළඹෙන කාල පරිච්ඡේදය. හැබැයි මේ වෙලාවේ කුඹලක් නිමිටිය ප්‍රවේශම් වෙන මේ වගේ දේවල් පුළුවන් තරම් අනුන් කර දේ පැත්තකින් තියලා තමන් ඒ වැරදි දේවල් යොමු වෙන්නේ නැතුව අනිත් අය කරන දේ ගැන කල්පනාකාරී වෙන්නේ. ඇත්තටම ඔබට මේ කාලේ එකට වැඩ කරන එකෙන් ලොකු ලොකු ඔය වල කැපීම් යම්කිසි ආකාරයකින් තියෙනවා. ගොඩාක් දුරට බාධා ඇති කරනවා. හැබැයි ඒවට ඔබ පහර දෙන්නත් ඔබත් ඔවුන්ට ඒ වගේ බාධා කරන්න ඔවුන්ට ඔවුන් ගැන ඒ වගේ වැරදි දේවල් සමාජගත කරන්න යන්න එපා. ඔබ නිහඬව බලන්න කොහොමත් අර පොඩි ප්‍රමාදයක් තියෙන ඒ දේවල් තුළ ඉහළට යෑම. හැබැයි කලබල වෙන්න එපා. ඒ තත්ත්වය මේ නොවැම්බර් මාසයෙන් පස්සේ ගොඩාක් දුරට හරියනවා. ඒක නිසා මේලා ඉවසීමෙන් වැඩ කරන්න. මොකද සමහර තැන්වල දැන් ඔව ප්‍රමාද වෙද්දී අපෝ දැන් මේ තේරුම් නැහැ මෙච්චර මේ වැඩ කරන තැනට මෙච්චර කඹුරුලත් ඒ මට බලාපොරොත්තු දේ පඩි වැඩි වීම වෙන්නේ යම් විශේෂ ආකාරයකින් ඔන්න උසස්සීම් ලැබෙන්නේ. ඒක නිසා දැන් මේව වැඩ කරලා නැහැ. වැඩ කිරීම එපා වෙනවා. කරන දේ හරියට කරන්නේ නැහැ. ඔහේක කරන්නම් වාලේ කරලා ඉන්නවා. එහෙම කරන්න යන්න එපා. මේ කාලේ ඔබ ඔබේ රාජකාරිය ඔබේ වැඩකටයුතු ඔබේ රැකියා ස්ථානය තුළ ඔබ කරන කාර්ය නිවැරදි ආකාරයෙන්ම ඔබ උපරිම උත්සාහයෙන් උනන්දුවෙන් කරන්න වග බලා ගන්න. මොකද හේතුව අර ප්‍රමාද වෙන දේවල් තුළ ඔබ ඒව තුළ යම්කිසි ආකාරයකින් අර පසුබෑමක් ඇති කරන්න එපා. මානසිකව යම්කිසි කඩාවැටීමක් ඇති කරන්න එපා. ඒවා ඉදිරියේදී ලැබෙනවා. එහෙනම් මේ කාලය තුළ ඔබ වැරදි කළොත් අන්න ඒ දේවල් වැලකෙන ඉඳින හරියට වැඩ කරන්න තෝගියොත් ප්‍රශ්න ඇති කරොත් කරන වැඩවල නිවැරදිතාවයක් නැහැ. සමහරක් වෙලාවට ඌරන්ට එපාඩ කරලා තියෙනවා. සමහර දේවල් ගොඩාක් වැරදි වැඩි. අන්න එහෙම කළොත් අන්න ඔබට ලැබෙන තියෙන උසස්සීම නැති වෙනවා. ඒක නිසා ඉදිරිය ලැබෙන තියෙන මේ කාල සීම තුළ ඒ සඳහා ඔබ වැඩ කරන්න මොන බාධක ආවත් ඔබ ඔබේ පාඩුවේ වැඩ කරයි යන්න. ඕනට වඩා ලොකු ලොකු මිනිස්සු වගේ ඉහළ අයත් එක්ක ගනුදෙනු කරලා ඔවුන්ට කේලම් කියන්න ඔවුන්නේ කොනට වඩා කැපිපෙන විදිහට ඉන්න උත්සාහ කරන්න එපා. තමන්ට පවරන රාජකාරිය හරියට කරා. තමන්ගේ රැකියාව තමන්ගේ අර දේව කාර්ය කරන් වැඩ කරා. එතනින් එහාට හොඳටම ප්‍රමාණවත්. ඒ වගේම මේ කාල පරිච්ඡේදය තුළ විශේෂයෙන්ම ඔන්න ව්‍යාපාර කරන කුම්භ ලග්න හිමියන්ට ඔන්න අතිශයෙන්ම යහපත් කාල පරිච්ඡේදය. ඔබේ ව්‍යාපාර ඉතාමත් තද බල ලෙස දියුණුවටත් කරගන්න යම්කිසි ප්‍රබල දියුණුවක් කරා රැගෙන යන්න හැකියාවක් පාදිනවා. පහුගිය කාල සීම තුළ යම්කිසි ආකාරයකින් ව්‍යාපාර තුළ පසුබෑම් සිද්ධ වුණා නම් ව්‍යාපාර තුළ වැඩ කරන අය සේවක සේවිකාවන් එච්චර ඌමනාම වැඩ කරේ නැත්ත එකට වැඩ කරපු හවුල්කාරුවන් එක එක වැරදි දේවල් කරා නම් එකට ඒ කියන්නේ වැඩ කරන අය හොරකම් කරා නම් යම්කිසි ඒ තත්ත්වයන් තිබ්බන ඔන්න මේ කාලේ ඒ දේවල් එළිදරව් වෙනවා. අන්න ඒගොල්ලෝ එතකොට ඔබට ඒ ඔබගෙන් ඈත් වෙනවා. ඒ ඈත්වීම තුළ යහපත් හවුල්කාරයන් යහපත් සේවක සේවකයන් උනන්දු වැඩ කරන අය ලැබෙනවා. අන්න ඒ දේ තුළ ව්‍යාපාරේ නවමු ලෙස ආරම්භ කරලා ඉන්න ව්‍යාපාරයේ අලුත් ගමනක් යන්න හොඳ හැකියාව පාදන ඒ දේ තුළ ඔන්න හොඳ දියුණුවක් අත් කරන කැපිපෙන ලාභ අපේක්ෂාවන් පරමාර්ථ ඉෂ්ට සිද්ධ කරගන්න ඔන්න ශනි හිමි කුම්භ ලග්න හිමියන්ට මේ සැප්තැම්බර් මාසයේ විශේෂයෙන් මේ මැද භාගයෙන් අනතුරුව ඒ අවකාශය ලැබෙනවා. හැබැයි මේ මැද භාගයේ තක්වාම අර ව්‍යාපාරතුන් සැඟවිච්ච ගැටලු මතුවෙන්න පටන් ගන්නවා. ඒවල සම්හාරකට උඩ මානසික පීඩාකාරී තත්ත්වයක් වගේ දැනෙනවා. නමුත් ඒ දේ වෙන්නේ හොඳට. වැරදි දේවල් හොරකම් කරපු අය, ඔබට ප්‍රශ්න ඇති කරපු අය, එහෙම්මෙන් යටින් නූල් ගහපු අය, යම් කිසි ආකාරකින් ඔබව කඩා වටන වැඩ කරපු අය අහුවෙද්දි ඒක ඇතුළ පීඩනයක් දැනුණත් ඔබ සතුටු වෙන්න. මොකද මේ වෙලාවේ අර ඔබට තිබිච්ච බාධක එකිනෙක නැති වෙනවා කියන එක. අන්න එහෙනම් ඔන්න මැද භාගයක දේ තත්ත්වය වෙනස් වෙලා අන්න ඒ අයින් වියතු අය අයින් වෙලා යහපත් අය ලං කරගෙන ඔබට හොඳ ගමනක් යන්න හැකියාව පවතිනවා. වගේම මෙන්න මේ කාලේ ඔබේ ව්‍යාපාරයත් එක්ක එකට තරඟ කරන කට්ටිය හිටියම විශේෂයෙන්ම ව්‍යාපාරයක් ගත්තාම ඒ විදිහම ව්‍යාපාර කරන තව තරංකාරීත්වයක් දක්වන අය ඉන්නවනේ. ඔන්න ඔවුන් අභිභවා යන්න ඔය තරඟෙන් ඔබට ජයග්‍රහණත් කරගන්නත් ඔන්න විශේෂ හැකියාවක් මේ මාසය තුළ විශේෂයෙන්ම මේ මාසයේ මැද භාගයෙන් පස්සේ කාල සීමාව තුළ හොඳම උප්පරිම තත්ත්වයක් කුම්භ ලග්න හිමියන්ට පවතින නිසා ඔන්න කොහෙත්ම මේ කාල සීමාව තුළ ඔබ අඩපණ වෙන්න ඔබ යම්කිසි ආකාරයකින් අර අපි කියන්නේ තියෙන උත්සාහය උනන්දු අඩු වෙන්න නැත්නම් ඒ පැත්තෙන් කිව්වහම තරමත් දුරට ඔබ අධෛර්යමත් වෙන්න යන්න එපා. මොකද හේතුව ඔන්න වෙනසක් යහපත් පැතර වෙනසක් ඇති වෙන කාල පරිච්ඡේදය. ඒ වගේම මේ කාල පරිච්ඡේදය තුළ ඔබ අලුත් ව්‍යාපාර ආරම්භ කරන ගත්තා නම් මුලින් කිව්වා වගේ බය නැතුව ආරම්භ කරන මේ ව්‍යාපාර තුළ ඔබ සාර්ථක වෙනවා. හැබැයි මේ කාලේ යම්කිසි ආකාරයකින් ඔය එක එක හිතවත්කම් කටවචනයට ව්‍යාපාර කරන්න යන්න එපා මේ කාල සීම තුළ. මොකද හොඳ සැලකිලිමත් කටයුතු කරන මේ කාලේ කවුරුත් කියන වචනයට වැඩ කරන්න එපා. වැයමක් කරනවා නීත්‍යානුකූලව ලියකියවිලි මත යම්කිසි ආකාර ඇග්‍රීමෙන්ට් එකක් එකඟතාවයක් මත
නීත්‍යානුකූලම වැඩ කරන්න දන්න කට වචනට අරයා මගේ හොඳ හිතවතා ඒක නිසා එයා කිව්වා මෙච්චර දෙයක් කරන්න අනිවාර්යෙන් මම ගන්න ගල ඉතින් කරනවා අන්න ඒ වගේ දේවල් කරන්න යන්න එපා කරන හැම දෙයක්ම ඇඩ්වාන්ස් එකක් කරන්න ඒ දේවල් කරන්න යන්න නැත්නම් ගැටලුවක් තියෙනවා ඒ වගේම මේ වෙලාවේ ලියකියවිලි සම්බන්ධයෙන් කටයුතු කරද්දි නිවැරදි ලෙස හොඳ ඒ කියන්නේ හොඳ දැනුමක් තියෙන අයගේ නීතිඥයන් හරි කවුරුර දැනුමක් තියෙන කෙනෙක්ගෙන් හොඳ යම්කිසි ආකාරයකින් ඒ අවශ්‍ය කරන විදිහේ ඔවුන්ගේ දැනුම පාවිච්චි කරන ඔවුන්ගෙන් උපදෙස් අරගෙන ඒ කටයුතු කරන්න වග බලන්න මොකද ලියකියවිලි සම්බන්ධයෙන් ඔබ දුරදිග නොසිතා ඒව ගැන හොයන්න බලන්න දෝ කවුරුත් ගෙනත් දීප පාලියට කියෙව්වෙත් නෑ ආ ඔයාමට විශ්වාසයිනි කියලා අස්සම් කරලා දෙන්න යන්න එපා මොකද නැත්තම් ලියකියවිලි සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයන් මේ කාලේ මතුවෙන ඉඩකඩ පවතිනවා ඒක ඉතින් ඒ ගැන සැලකිලිමත් වෙලා හොඳට කියවලා බලලා ඒ ගැන ප්‍රවීණියගේ උපදෙස් අරන් කරොත් කවදක්වත් ගැටලුවක් වෙන්නේ නෑනේ එහෙනම් ඔබ අර ඒ ගැන හොයන්න නැතුව කරොත් නේ ගැටලු තියෙන්නේ අන්න ඒ නිසා ඒ සම්බන්ධ කාරණා තුළ හොඳට හොයලා බලලා කොච්චර හිතවතෙක් වුණත් ආවක පොඩක් තියලන මම මේ බලන්නම් කියලා අර අනිවාර්යෙන් මේ දේවල් තුල ලියකෙලි සම්බන්ධයෙන් කටයුතු කරනවා නම් යම් කිසි දෙයක් දෙනවා නම් ලියලා අන්න මේ දේවල් තුල කරන්න වග බලා ගන්න අනිත් එක තමයි කට වචනට මුදල් ගන්න දෙන්නම් කරන්න යන්න එපා ඔය යම් කිසි මේක මම අරයි යනවා රුපියල් 50000ක් දෙනවා ඉතුරු 50000 මම සතියෙන් දෙන්නම් කියලා කට වචනට රැඳ දෙන්න එපා එහෙනම් ඒක නීත්‍යානුකූලව ලියලා ඒ දේවල් දෙන්න ඒ වගේ මේ සරල උදාහරණ ටිකක් කිව්වේ ඒ සම්බන්ධයෙන් චුට්ටක් ප්‍රවේශම් වෙන්න. ඒ වගේම මේ කාල සීමා තුළ කාටවත් ණයට දෙන්න නම් යන්න එපා. ඒ වගේම ණයට දෙන්න ඇප වෙන්න යන්න එපා. ඔය ෆිනෑන්ස් වල ණය වලට ඇප කරලා අස්සම් කරන්න යන්න එපා මේ කාලේ. ඒ දේවල් තුළ අපිට ගැටලු මත වෙනවා. අනුන්ගේ පව් තමන්ගේ කරපිට වැටෙනවා. ඒක නිසා අනුන්ගේ පව් ගෙවන්න සිද්ධ වෙනවා. ඒක නිසා මේ කාලේ කොහෙටවත් කාටවත් මුදල් දෙන්න යත් මේ යම්කිසි ආකාරයකින් ඒවට ඇප වෙන්නවත් යන්න එපා. කුඹන හෝ තත්ත්වයන් තුළ ඒ සම්බන්ධයෙන් කොම්බලක් නැහිමන්ට ප්‍රශ්න ගැටලුවක් තියෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් අනේ මේ මට මේ පොලියට සල්ලියක් ගන්න තියෙනවා. බැයිද චෙක් එකක් ලියලා දෙන්න ඔයගේ මට මේක තියලා අපේට තියලා ගන්න කියලා ආ ඒ වගේ දේවල් වලට එනවා ඒ වගේ දේවල් නම් කරන්නවත් යන්න එපා විශේෂයෙන්ම ව්‍යාපාර කරන කුඹ ලග්න හිමියෝ ඒ සත්‍යෙන් ටිකක් ප්‍රවේශම් වෙන්න මේ කාල සීමා තුළ ලැබෙන චෙක් පත්‍ර වලත් ඔය ක්ලෝස් account වල ඒ වගේ නියම් වැරදිස වංචා සහගත දේවල් ලැබෙන්න පුළුවන් එහෙනම් හැම දේ තුළ නීත්‍යානුකූල තත්ත්වයන් තුළ හැමදේම පවත්වා යන්න වග බලාගෙන හොඳට හොයලා බලලා කටයුතු කරන ගනුදෙනු වලින් විශේෂයෙන්ම කුඹලක් නෙමියෝ මේ කාලේ සීමා තුළ ප්‍රවේශන මොකද මේ කාලේ දියුණුවක් වෙනවා සාර්ථකත්වය ලැබෙනවා ඒ අතර තුළ අර දුරදිග නොසිතා කරන කාර්ය තුළ පාඩු විය හැකි ඒ පාඩුව වළක්ව ගන්න ඔබ කල්පනාකාරීව මේ වගේ තත්ත්වයන් තුළ කටයුතු කරන වග බලාගෙන එතකොට කුඹලක් නෙමියන්ට මේ ප්‍රශ්න තුළ තියෙන අර අයහපත් පැත්ත නැති කරගෙන යහපත පමණක් ළඟා කරගෙන මේ සැප්තැම්බර් මාසය තුළ කැපී පෙනෙන මාසයක් කරගන්න වෘත්තීය තත්ත්වයන් තුළ ව්‍යාපාර තත්ත්වයන් තුළ ලැබීම් තුළ යම් කිසි ආකාරයෙන් ධනය සම්බන්ධ කාරණා තුළ දියුණුවක් අත් කරගන්න හැකියාව ලැබෙනවා ඒ නිසා කොහෙත්ම කලබල වෙන්න එපා බුද්ධිමත් කල්පනාකාරී ඉවසීමෙන් කටයුතු කරන්න මේ කාල පරිච්ඡේද තුළ පෞල්ජිත කුටුම්බ ජීවිත ගැන කතා කරද්දී කුඹ ලග්න වෙන පෞල්ජිත කුටුම්බ ජීවිත තුළ මේ කාලේ චුට්ටක් ප්‍රශ්න පැනනගෙන කරා මොකද ඔබ තුළ යම් කිසි හිතුවක්කාරී ගත ප්‍රවතුන් තීරණය වෙනවා මේ කාලේ සීමා තුළ ඔබ යම් කිසි පෞල් ජීවිතය තුළදී ඔබ කියන වචනයෙන් පමණක්ම අනිත් අය හැමෝම නතු විය යුතුයි කියන ඔබේ තීරණය මත අනිත් අය හැමෝම නතු විය යුතුයි කියන යම් කිසි ආකාරයකින් හිතුවක්කාරී භාවෙන් තද බලස කුඹ ලග්න හිමියෝ පෙන්නවා ටිකක් පෞල් ජීවිතය ඇතුලේ අනිත් අයට වඩා සැරපරුෂව ටිකක් තද බලලෙස ඔබ හැසිරෙන තත්ත්වයක් පෙන්වුම් කරනවා පොඩ්ඩ බැරියන බෑ ෂණියෙන් කීපෙන තත්ත්වයක් අනේ තත්ත්වෙ නම් ටිකක් මගහරවා ගත යුතුම් වෙනවා කුඹ ලග්න හිමියන් නැත්තම් පෞල් ජීවිතය ඇතුලේ පොඩි පොඩි ගැටලු ඇති වෙන විශේෂයෙන් මේ කාලේ ඔබගේ සහකාරයට සහකාරියට ඔබ එපා වෙන විදිහේ කටයුතු සිද්ධ වෙන කාල පරිච්ඡේදය ඒ දේ තුළ ඔබ තුළ යම් කිසි මානසික පීඩාකාරී තත්ත්වයක් ඉහළ ගිහිල්ලා නිකන් නැති අසනීපකාරී තත්ත්වයක් ඇති වෙන්න ඒ දේවල් තුළ ඔබ මානසික වැද වැටෙන්න අන්නේ හේතු කාරණා දැනගෙන නිසා ඒ හැමදේම විහිං ඔබ ඇති කරගන්න ඒ නිසා අනිත් අයගේ තීන්දුව తీරනට ඕනට වඩා ඇඟිලි ගහන්න කුඹලක් නෙමෙයි ඔබ යන්න එපා තමන්ගේ පවුලේ තමන්ගේ සැමියා පිට දෙන්න පුළුවන් සමහරට තමන්ගේ දරුවෝ වෙන්න පුළුවන් එහෙම කියලත් අර 100%ක් ඔබගේ වචනේ මතම ඔබ හරි කියන දේ මත ඉන්න එපා. කවදද මේ වෙලාවේ වැරද්ද පිළිගන්න කැමතිත් නෑ ඔබ. සමහරක් වෙලාවට ඔබ වැරදි කියලා දැනගෙනත් ඔබ හරි කියලා ඔප්පු කරන්න ඔබ මේ කාල සීමා තුළ තර්ක කරනවා මේ කාල පරිච්ඡේද තුළ. ඒ සඳහා උත්සාහ දරනවා. අර මේ දේවල් යහපත් දේවල් නෙමේ. පුළුවන් තරම් මේ කාලේ ඔබ ඉවසීමේ කියන දෙයක් යහපත් ලෙස තේරුම් කරලා දීලා බලන් ඉන්න ඔබ ඔබගේ සීමාව තුළ ඉඳලා වැඩ කටයුතු කරන්න. එතකොට හරි. ඒ වගේම මේ කාල සීමා තුළ ඔන්න අසල්වාසීන් සමග ආරවුල් ගැටලුව තියෙන කාල පරිච්ඡේදය විශේෂයෙන්ම ඔය ඉඩකඩම් සම්බන්ධ කාරණා තුළට යම් කිසි ආකාරයෙන් ඔය වැටමායින් වලට එහෙම නැත්නම් මොකක් හෝ හේතුවක් උඩ ඒ වගේ අසල්වාසීන් සමග ටිකක් යම් කිසි ආකාරයෙන් ගැටලු ගැටුම් ඇති වෙන්න ඔවුන් සමග අමනාපකම් ඇති වෙන්න හේතු කාරණා යදෙනවා ඒ නිසා ඒ සම්බන්ධයෙන් පොඩ්ඩක් ප්‍රවේශයන් මොකද කුඹන හෝ තත්ත්වයන් තුළ මේ වෙලාවේ ඔබට හැමදාම ළඟින් ඉන්න කෙන අසල්වාසියා අවශ්‍යතාවයක් වුණත් කරදරයක් වුණත් ඒ නිසා ඔවුන් යහපත් ලෙස පවත්වා ගන්න උත්සාහ කරන්න මේ කාල සීමා තුළ මොකද හිතවතුන් සමග ගැටලු මතුවෙන කාල පරිච්ඡේදයක් ළඟින්ම ඉන්න යාළුවෙක් යහලියක් මේ කාල සීමාව ඔබට අහිමි වෙන්න. ඒ කියන්නේ සමහර තරහ වෙලා යන්න පුළුවන්. නැත්නම් ඔවුන්ගේ යම්කිසි හේතුවකට ඔබෙන් ඈත් වෙන්න පුළුවන්. ඔවුන් විදේශගත වෙන්න පුළුවන්. ඔන්න කුමන හෝ තත්ත්වයන් තුළ
පොඩි ප්‍රශ්න ගැටලුවක් ඇති වෙන බලා මේ විදේශගත වෙලා හිටියත් මේ හැමෝටමයි මේ කියන්නේ සමහරු අනේ ඇයි විදේශගතලා ඉන්න අපිට කියන්නේ නැත්තේ කියලා අහනවා මේ කියන හැම කාරණා ඔබටත් අදාළ ලෝකේ කොහේ හිටියත් කුඹලක්නේ මෙන්න මේ මුල ඉඳන් මේ වෙනතුරු කියන් ආපු හැම දෙයක්ම වළංගුයි ඉදිරියට කියන දේත් වළංගුයි ඒක නිසා විදේශගතලා ඉන්න නැත්නම් ප්‍රවේශම් මේකට වැඩ කරන අය නැත්නම් එකට කාමරේ ඉන්න අය අන්න එයාත් එක්ක පොඩක් ආරවුල් ඇති වෙනවා මේ කාල පරිච්ඡේද තුල ඒව හේතු කොටගෙන හිත විදීම් සමහරට ඔවුන්ගේ ඈත්තනේ ඉඩ තියෙනවා සමහරකට ඔවුන් ලංකාවට එනවා ඔබ එහි ඉන්නවා ඒ වගේ දේවල් පුළුවන් හැබැයි වැඩි වශයෙන් පෙන්නන්නේ ආරවුල් ගැටලු කාර්ය තත්ත්වය නිසා ඒ පැත්තෙන් පොඩ ඉවසීමෙන් කටයුතු කරන්න වගේ බලා ගන්න ඒ තත්ත්වයන් තුළ යම් කිසි ආකාරයකින් ඔබට ඒ එන ගැටලු මගහරවාගෙන යන්න මනසට ලොකු සැහැල්ලුවක් වේවි ඒ දේවල් වළක්වා ගත්තොත් නැත්නම් ලොකු මානසික පීඩනයක් ඔබට ඔය ආරවුල් නිසා ඇති වෙන ඊට පවතින ඒ වගේම කුඹලක්න හිමියෝ මේ කාලේ ඔබගේ දරුවන්ගේ නැත්නම් ඔබගේ යම් කිසි ආකාරයකින් බාල සහෝදර සහෝදරයන් කටයුතු සඳහා මේ කාලේ පොඩ්ඩක් මනසින් වගේම සැලසුම් කරන්නේ ඒ දේවල් වලට පොඩ්ඩක් ඔබගේ මූලිකත්වයක් දීලා කටයුතු කරන්න පෙළඹෙනවා මේ කාලේ සමාජයේ සමහරට ඔබගේ මුදල් වැය කරන්න සිද්ධ වෙනවා උන් සම්බන්ධ කාරණා තුළ ඔබගේ කාලය වැය කරන්න සිද්ධ වෙනවා මහන්සි වෙන්න ඉඩ කඩපාදිනවා ඒ තත්ත්වයන් තුළ චුට්ටක් මේ කාලේ කාර්ය බහුල වෙනවා ඒ තත්ත්වයන් තුළ යහපත් කරන් යන එක ඒ දේවල් තුළ හැබැයි එතනදිත් මම කියන්නේ අර ඔබේ මතයට පමණක් ඉඩ දෙන්නේ නැතුව අනිත්‍යගෙත් යම්කිසි මාතයට ගරු කරලා උන්ගෙන් කතාව අහලා ඒ ගතයුත් අරගෙන ඔබේ දේත් එකතු කළ යුත් අරගෙන ඒ වගේ දෙයකට පෙළඹෙන්න මොකද හිතුවක්කාරී දේ මත ඔබට හරි කියලා දේ විතරක් කරන්න උත්සාහ දරන්න එපා මේ කාල පරිච්ඡේදේ. ඒ වගේ මේ කාලේදී මම චුට්ටක් විතර රැකී ආරක්ෂා වෘත්තිය ගත්තත් පෞ ජීවිතය ගත්තත් කුමන හෝ තත්ත්වයන් තුළ අධ්‍යාපනය හදාරන කෙනෙක් වුණත් පොඩ්ඩක් මේ කාලේදී මහන්සියක් හිතට යම්සි තෙහෙට්ටුවක් දැනෙන කාලය. මේ කාලේ දැන් නම් මට ඇත්තටම හරි මහන්සිය මොකද්ද මේ ජීවිතයන් ඔය වගේ දේවල් මෙච්චර ජීවිතේ බුදුලෙන් කැප වෙලා මෙච්චර වැඩ කරලා තාම නිවනන්නේ. අන්න ඔය වගේ දේවල් හිතන කාලේ කලබල වෙන්න එපා. ඒකට අවශ්‍ය කරන්නේ මෙහෙමයි මානසික සුවේ. ඒකට තමයි වීඩියෝස් එන පිළියම් පිළිත් කියන්නේ. ඒව කරන්න. එතකොට ඒ තත්ත්වයන් තුළ ඔබට මින්නේ මිදීම ලැබිලා යම් කිසි ආකාරයේ මේ දේවල් සත්‍ය යථාර්ථය අවබෝධ කරලා නිසි මඟ පෙන්වීම ඔබේ මනස තුළින් ඔබට ලැබෙවි. ඒ නිසා ඒ වගේ දේවල් තුළ කඩාවැටෙන්න උත්සාහ කරන්න එපා. මානසික සිතුවිලි තුළ යම් කිසි ආකාරයෙන් සමහර දේවල් දැනෙන තත්ත්වයන් තුළ. ඒ නිසා ඔබ මේ කාලේ පුළුවන් තරම් මනස සැහැල්ලුවෙන් වගේම මනස තුළ තියෙන ව්‍යාකූලභාවය නැති කරමින් මේ ජීවිතය ගෙවන්න උත්සාහ කරන්න. එතකොට මනස ඔබව සාර්ථක තැනට නිසිලස අරගෙන යාවි. ඒ වගේම මේ කාලේ සීමතුල ආදර සම්බන්ධතා ප්‍රේම සම්බන්ධතා වලට නම් අයහපත්ම කාල පරිච්ඡේදයක් ඒක නිසා මේ වෙලාවේ අලුත් ආදර බැඳීම් ඇති කරගන්න වෙන කාලය. මේ කාලේ මේ ෂණික හමු වීම සමහරක් වෙලාවට මේ දැකලවත් නැහැ. හදිස්සියේ ඔන්න විශේෂයෙන්ම තාක්ෂණයේ සම්බන්ධ කාරණා තුළ හඳුනා ගැනීම තුළ යම්කිසි අර ඒවා සැලසුම් කරගත්තු දේවල් නම් හදිස්සියේ හිතා ගන්න බැරි වෙලාවක මොකක් හෝ දෙයක් තුළ සම්බන්ධතාවයක් ගොඩනැගීම තුළ ඒව තුළ ටිකක් දුරදිගන සම්බන්ධතා ඇති කරගන්න හේතු කාරණා දෙනවා. හැබැයි ඒ දේවල් තුළ ඔබ රැවටිලට ලක් වෙන ඉඩකට පාස් වෙනවා. ඒ දේවල් තුළ ඔබට පස්සේ සෑහෙන කාලයකට ගෙවල නිම කරන්න අමාරු වෙන විදිහේ යම් කිසි ආකාර මානසික පීඩා චිත්ත පීඩා ඇති කරන්න ඉඩකට පාස් වෙනවා. ඒ නිසා මේ කාලේ කුඹලක් මෙහි ඔබ තව ටික දවසයි පොඩ්ඩක් ප්‍රවේශම් වෙන බැඳීම් කියන කාරණා තුළ ආදර සම්බන්ධතා තුළ දැනට පවත්වා යන බැඳීම් තියෙන ඒව තුළ ආරක්ෂා කරගෙන ඉවසීමෙන් කටයුතු කරන්න උත්සාහ කරන. මොකද දැනට තියෙන බැඳීම් වල මෙහෙම ගැටලුවක් තියෙනවා. අර මම කියපු කාරණා එතනටත් වළංගු. ඔබ වුණ ඔබගේ යම් කිසි අර වචනය මත ඔබගේ නීති රීති මත හිර කරන් ඉන්න උත්සාහ කරන. කවුරුත් කැමති නැහැ මෙහෙම හිර වෙලා ඉන්න. අන්න ඒ දේවල් තුළ අනිත් අයට පීඩා කරන්න පෙළඹෙනවා. අන්න ඒක නිසා ටිකක් ඒ සම්බන්ධ කාරණා තුළදී අනිත් අයගේ නිදහසටත් ගරු කරලා ඔවුන්ගේ අදහස් වලත් ගරු කරලා ප්‍රේම සම්බන්ධතා තුළ පවත්වා යන්න යහපත් ප්‍රේම සම්බන්ධතා තුළ පුළුවන් තරම් පවත්වා දැන් මෙච්චර කාලයක් ඇතරම් පහුගේ අවුරුදු පහ තුළම ආදර සම්බන්ධතාවයක් ඇදීගෙන ආවනම් ඒක කවදක්වත් කැඩෙන්නේ නැහැ. මොකද හේතුව පහුගේ කාල සීමා තුළ වෙච්ච දේවල් හැටියට මෙහෙම ප්‍රේම සම්බන්ධතාවයක් කොහෙම තියෙන්න විදියන්නේ එහෙම තියෙන එකක් කවදක්වත් අතහැරෙන්නේ නැහැ. ඒක නිසා ඒ වගේ දේවල් අතහැර ගන්න එපා. ඒ දේවල් තුළ පුළුවන් තරම් ඒ දේවල් පවත්වා යන්න උත්සාහ කරන්න. හැබැයි අය ෂණිකව ඇති වෙන බැඳීම් නිසා අර ඔබට වටිනා කියන බැඳීම් ඔබ අහිමි කරන ඉඩකට පවතිනවා. ඒ නිසා චුට්ටක් ඇඟීම් තුළ පොඩ්ඩක් පාලනය වෙන. මොකද මේ කාලේ රාගාධික සිතුවිලි බහුලයි. මේ කාලේ පොඩ්ඩක් ඔය තමන්ගේ හොඳින් හෝ නරකින් තමන්ගේ කියන අවශ්‍යතා සපුරා ගන්න උත්සාහ කරන කාලයක් මේ කාලේ කුඹලග්න හිමියෝ. ඒක නිසා හැඟීම් වලට වහල් වෙන්නේ නැතුව බුද්ධියට ඉඩ දීලා අර තාවකාලික සතුට වෙනුවෙන් ජීවිතේම පසුතැවෙන දේවල් සිද්ධ කරගන්න නැතුව ඔබ පුළුවන් තරම් ඉවසීමෙන් වගේම යම් තාක් දුර බුද්ධියෙන් කටයුතු කරන මේ බැඳීම් කියන කාරණා තුළ අධ්‍යාපන කටයුතු ගැන ගත්තොත් අධ්‍යාපන පැත්තෙන් ඉතාමත් සාර්ථකත්වයක් අත් කරගන්න හැකියාව පවතින කාලයක් අධ්‍යාපනික වශයෙන් ඔබේ උත්සාහ උනන්දු වර්ධනය වෙන කාලයක් මේ කාල සීමා තුළ ඒ වගේම දක්ෂතා ප්‍රගුණ වෙන කාල පරිච්ඡේදය
අර අතාරින් නැතුව කොහොමරි මහන්සියලා වැඩ කරන්න හොඳ ඉලක්කයක් තුළ ඔන්න අධිෂ්ඨානයක් ඇති වෙන කාලයක් මම කොහොමරි මේක කරනවා අනිවාර්යයෙන්ම මම ජීවිතේ ගොඩ යනවා මේ මේ විභාගෙ මෙහෙම පාස් කරනවා මේකට උනන්දු වෙ වැඩ කරනවා අනිවාර්යෙන් දෙයක් කරගන්නවා කියලා පොඩි අධිෂ්ඨානයක් ඇති වෙන කාලයක් ඒ වගේම අලුත් අලුත් දේවල් ඉගෙන ගන්න උසස් අධ්‍යාපනය ආධාරන්න ඔන්න කෝස් එකක් කරන්න තාක්ෂණයේ දෙන ඉගෙන ගන්න නැත්නම් මොකක් හෝ විදියට උපාධියක් කරන්න මෙන්න මේ කාලේ ඉතාමත්ම යහපත් කාලයක් මොකද මේ කාලේ ඔබ ඒ තියෙන ඔබේ උනන්දු උත්සාහය තුළ ඔබ සාර්ථකත කරා යනවා මේ පාසල යන වයසේ වුණත් මේ කාලේ සීමා තුළ උත්සාහය උනන්දු වැඩ කරනවා ඔයකට පුංචි පුංචි බාධා එනවා මේ බාධා ගණන් ගන්න නැතුව යන්න ලොකු ලොකු බාධා නෙවෙයි මොකද මේ වෙලාවේ ඔබට ඉතින් පාසල් යන වයසේ දරු දැරියන්ට කියලා රස්සාවල් කරලා හම්බ කරන්න ඒ වගේ ප්‍රශ්න නැහැ නේ ගොඩාක් අයට බහුතරයක් අයට ඒ නිසා එන බාධා එක්ක දෙමාපියොත් එක්ක කතා කරන් ඒ දේවල් විසඳගෙන යන්න ඉතින් පුංචි පුංචි අඩුපාඩුකම් දැනේවි ඒවා ලොකුට හිතන්න එපා ඔබේ අධිෂ්ඨානය ඊට වඩා වැඩි ඒ අධිෂ්ඨානය තුළ හොඳ සාර්ථකත්වයක් අධ්‍යාපනය තුළ ළඟා කරගන්න කුඹ ලග්න හිමි පාසල් යන වයසේ යන්න පුළුවන් විශ්වවිද්‍යාලය යන්න පුළුවන් නැත්නම් වෘත්ති අධ්‍යාපනය වයස සීමාවක් නැහැ අධ්‍යාපනයට ඒ ඕනෑම ආකාරයෙන් අධ්‍යාපන කටයුතු සඳහා කුඹ ලග්න හිමියන්ට අතිශයින් යහපත් මාසයක් ඒ දේ තුළ උපරිම ඵල ප්‍රයෝජන ගන්න වග බලා ගන්න ඒ වගේම මේ කාල සීමා තුළ සෞඛ්‍ය ගැන කතා කරොත් සෞඛ්‍ය මේතාම සම්බන්ධ කාරණා තුළ විශේෂම ස්නායුගත රෝගී තත්ත්වයක් නැති වෙන්න විශේෂයෙන්ම අනිත් පැත්තෙන් ඔය ශරීරයේ රුධිර ගමනාගමන පද්ධතිය තුළ යම් කිසි ආකාරයක ගැටලු මතුවෙන්න හේතු කාරණා යදෙනවා ඒකින්ද පොඩක් ප්‍රවේශමෙන් කඩතු කරන ඒ වගේ දියවැඩිය තත්ත්වයන් ටිකක් උග්‍ර වෙන්න හේතු කාරණා යදෙන ඒක ඒ දේ තුළ ඔබ යම් කිසි ආහාර ගද්දි ඒ සීමාව තුළ යම් කිසි ආකාරයෙන් ඒ පවත්තා යන්නේ ඖෂධ ගද්දි නිසි වෛද්‍ය උපදෙස් මත කරන්න උත්සාහ කරන්න ඔන්න ආවට ගියාට අර හිතට දැනෙන ඖෂධ ගන්න ගිහිල්ලා ඔන්න හානිකර දේවල් කරගන්න ඉඩකඩ පාදන නිසා පොඩක් ප්‍රවේශමෙන් අනිත් පැත්තෙන් අස්ථි සම්බන්ධයෙන් ගැටලු කරතන විශේෂයෙන් පාදාශ්‍රිත ගැටලු කරතන පිටකොන්දාශ්‍රිත ගැටලු කරතන ඇති වෙන්න අස්ථි බිඳීම තියෙන අනතුරු සිද්ධ වෙන්නේ ඉඩකඩ උත්පාදිනවා ඒ නිසා පොඩක් කල්පනාකාරීව කටයුතු කරන්න වග බලා ගන්න කුඹ ලග්නෙමි ඔබ කලබල විය යුතු නැහැ ඇත්තටම ජීවිතයේ යම්කිසි අර පහුගිය කාට සාපේක්ෂ යම්තාක් දුරට මානසික සුවයක් වගේම සාර්ථකත්වයක් අත්වන කාල පරිච්ඡේදය වැටුණු තැන්ගලින් නැගී හිටින්න යම්කිසි ආකාරයෙන් කරුණු කාරණා සිද්ධ වෙන කාල පරිච්ඡේදය ඉතින් මේ කාරණාව තුළ අර කියපු සුබ දේවල් එලෙසම පවත්තා යමින් අසුබ දේවල් වෙනස් කරගන්න උත්සාහ කරන වීඩියෝ අවසන් කරන පිළියම් පිළිවෙත් කිරීම තුළ ඔබට මේ මාසයේ 100%ක් සුබ මාසයක් කරගන්න පුළුවන් අසුබ දේවල් සියල්ල වළක්වා ගන්න හැකියාව බලනවා හැම දෙයකම මනස බුද්ධිය කියන දේ වැදගත් ඒ වගේම කල්පනාකාරිත නිවැරදි සැලසුම් සහ ඒ සඳහා ක්‍රියාත්මක වීම ඒකයි විය යුත්තේ ඒ නිසා මේ සැප්තැම්බර් මාසයේ කුඹ ලග්න හිමි ඔබ මේ කාලසීම තුළ මුලින්ම මානසික ඒකාග්‍රතාවය තුළ මනස සුවපත් කරගෙන උත්සාහ කරන්න ඊළඟ නිවැරදි ලෙස සැලසුම් කරන්න ඊට පස්සේ ක්‍රියාත්මක වෙන්න ඔබට අනිවාර්යයෙන්ම මේ මාසය තුළ සුබම සුබ මාසයක් කරගන්න හැකියාව උපරිම මන්දෙන් පවතිනවා එහෙනම් කුඹ ලග්නෙමි ඔබ ඉදිරියට යන්න අනිවාර්යයෙන්ම ජයග්‍රහණ ස්ථිරයි කුමන ගැටලුවක් මොන බාධකාවක් දැන් ඔබට ටික යහපත් කාලේ උදා වෙමින් පවතිනවා ඒ දෙයට සංවේදී වෙලා මේ ඔබට මේ දෛවය කියන මේ සබහාදාම කියන දේ හොඳට තේරුම් ගන්න. ඒ දේ තුල බුද්ධිමත් ගමනක් යන අනිවාර්යයෙන්ම ඔබට දිනන්න පුළුවන්. ඉතින් එහෙනම් අපි යොමු වෙමු මේ වැඩසටහනේ ඉතා සුවිශේෂීවම පැත්තට. මොකද්ද? මේ මාසය තුල තියෙන අසුභකාරී දෙයක් ඇත්නම් ඒ අසුභකාරී දේ සුබ කරගන්න විදිහ. මේ මාසයේ සිරසිය සුබ කරගන්න කරන පිළියම් පිළිවෙත් මොනවාද කියලා. ඉතින් විශේෂ වශයෙන්ම මේ පිළියම් පිළිවෙත් කරද්දී මේ ඔබට හැකි පමණින් ඔබ කරන්න ඔස්සන සමහරකට විදේශගත වෙලා ඉන්නට මේ කියන සමහර දේවල් කරන්න බෑ පන්සල් වලට යන තමන්ගේ ආගම ස්ථාන වලට යන්න නැත්නම් ඔය කියන සමහර පිළිවෙත් කරන්න ඔබට අපහසුයි. නමුත් තමන්ට හැකි පරිදි ඔබ දේ කරන්න. විශේෂයෙන්ම මේ දැන් ඔය බෝධි පූජා තියන නැත්නම් ඔය කටයුතු කරන්න ගියද්දි ඔබට පන්සලට යන්න බෑ. කමන්නේ ඔබ ඉන්න කාමරේ හරි කමන්නේ ඔබ ඒක භාවනාවක් ඇතුළේ බෝධියක් ගාව ඉන්න කියලා තියාගන්න. මේ උදාහරණයක් කියන්නේ. ඔබ ඒ දේ කරන්න. එතකොට විදේශගතලා ඉන්න කලබල වෙන්න එපා නේ මට මේවා කරන්න බෑ කියන එක නෑ භාවනාව තුළ ඉතා විශේෂ දෙයක් කරන්න පුළුවන් හිත තමයි අපිට තියෙන ශක්තිමත්ම දේ හිත ශක්තිමත් කරගත්තොත් හිත තුළ ඔබේ සිතවිල්ල තුළ කරන්න බැරි දෙයක් නෑ අන්න ඒක නිසා ඒ තැනට හිත ගෙනිච්චොත් ඔබට ඔය ඕනෑම කාරණා තුළ ඕනම අසුභ දෙයක් තුළ ජීවිතය දිනන්න පුළුවන් කොච්චර නරක කාලයක් වුණත් ජීවිතේ උපරිමයෙන්ම දිනන්න පුළුවන් ඒ නිසා අනං අපි කතා කරමු මොනවද මේ පිළියම් පිළියොත් මේ මාසෙට අදාළව කරන්න කියන්නේ විශේෂයෙන්ම සැප්තැම්බර් මාසේ 3 වෙනිදා දවස් සංඝහරුව දවසක් නෙමෙයි මේ 3 වෙනිදා දවසේ ඔබට බෝධි පූජාවක් පවත්වන්න පුළුවන් නම් අනිත් විශේෂිතම කාරණාව කියන්නේ මේ බෞද්ධන අන්‍යාගමික අය එදාට තමන්ගේ ආගම දහමකට කටයුතු කරත් ගැටලුවක් නැහැ ඒට වෙලාවට ඔබගේ ආගමේ අනුව කටයුතු දැන් කතෝලික අය ශුද්ධෝ පෑපතන හින්දු අය එහෙම පූජාවක් තියන්න එහෙම නැත්නම් ඉස්ලාම් අය තමන්ගේ ඒ ආගමට අනුව කටයුතු කරන්න ඒ කිසි ගැටලුවක් නැහැ හැබැයි මේක හොඳට මතක තියාගන්න මේ බෝධි පූජාව කියන එක බෞද්ධයින්ට විතරක් අයිති වෙච්ච ක්‍රමයක් නෙමෙයි මේක මේ බෝධි පූජාව කියන රජන්ට බෝධිය කියන එක සම්බන්ධ වීමත් එක්කනේ මේ කියන දේ තුළ මේ බෞද්ධ අයට වෙන්නේ නමුත් මේ දේ තුළ තියෙන ඉතාමත්ම ගැඹුරු භාවනාව ඒක නිසා වෙනත් ආගමක කෙනෙක් වුණත් කමක් නැහැ ඔබට කරන්න හැකිනම් ඔබ බෝධි පූජාව කළත් ගැටලුවක් නැහැ හැබැයි එහෙම අකමැති නම්
ඒ දවසට තමන්ගේ ආගම දහම රණුව කටයුතු කරන්න. විශේෂයෙන්ම විෂ්ණු දෙවියන්ට, ශිව දෙවියන්ට, පාර්වති මෑණියන්ට පුද පූජා පවත්වන්න බාරහාර වෙන්න පුළුවන්. ඒ වගේම කතෝලිකායට, දේව මෑණියන්ට, ඒ වගේම ශුද්ධෝ ජුසේමුණිතුමන්ට, මහා සන්තියගමතුමන්ට පූජාවල් නුවාන පවත්වන්න බාරහාර වෙනවන ඒ කාලේ යහපත්. මෙහෙමයි, තුන්වෙනිදා බැරුව ගියොත් ඔබ වෙනත් දවසක් කදාගත්තර කිසි ගැටලුවක් නැහැ. හැකිනම් තුන්වෙනිදා කරන එක හොඳයි. හැබැයි දෙවෙනිදා නොවන දවසක් වෙනවා. දැන් ඔය එක දවසක් එපා කියන එක සමහරුට ප්‍රශ්න වෙලා තියෙනවා. සමහරු කියනවා මේක අසුබ දිනයද? නැහැ. එදා අමාවක පෝය දිනින්ද එපා කියන. නැතුව වෙන කිසිම ගැටලුවක් ඒ දවසේ අසුබභාවයක් නැහැ. ඒක මට කලින් කියන්න බැරුවා. ගොඩ දෙනෙක් ඔක ප්‍රශ්නයක් කරගෙන ප්‍රශ්න කරන්න තිබ්බ කරලා තිබ්බා. අන්න දැනගන්න එදාට කිසිම අසුබත්වයක් නෙමෙයි. මාස පෝය දිනේ හින්දායි ඒ දවස යොදාගන්න එපා කියන එක අදහස් කරේ. ඉතින් තුන්වෙනිදා හැකිනම් හොඳයි. නැත්තම් දෙවෙනිදා නොවන ඕනෑම දවසක මේ දේ කරන්න. විශේෂ වශයෙන්ම මේ බෝධි පූජාව සඳහා ඔබ පාට පාට මල් කියන්නේ විචිත්‍ර වර්ණ මල් යොදා ගන්න නම් වඩා හොඳයි. ඒකට විශේෂ වශයෙන්ම රතු, නිල්, සුදු, කහ කියන වර්ණ අනිවාර්යයෙන්ම යොදා ගන්න උත්සාහ කරන්න. පුළුවන් අර අපි හැමදාම කියන බෝධි පූජාව පවත්වලා ඒ බෝධි පූජාව කරන්න යද්දි අර විශේෂයෙන්ම අර යන්න ඕන කාරණාව තමයි අ තුන් වරක් පිරිසුදු රෙදි කඩකින් පෙරාගත්ත පැන් යම් ප්‍රමාණයක්, ඒ කියන්නේ සාමාන්‍යයෙන් බෝධිය නාවන කල තුනකට වගේ ප්‍රමාණවත් වෙන ආකාරයට තුන් වරක් පෙරාගෙන එතනට කියලා පෙරාගත්තත් කමන්නේ බෝධිය ආසන්නයට. නැත්තම් ඔබ ගෙදරින් එක කරන් ගියත් කමන්නේ. යද්දි අර කියපු වර විචිත්‍ර වර්ණ මල් සාමාන්‍ය අරගෙන සුවඳ ද්‍රව්‍ය ටික, ඒ වගේම අර ජලයේ ප්‍රමාණය අරගෙන, ඒ වගේම අර හැමදාම අරගෙන දිග නූල් කඩක් කියන එකට අධික කියන්නේ සෑහෙන දිග වෙන්න ඕන කියලා නූල් පන්දුවක් වගේ අරගෙන යන හොඳයි. ඒ වගේම මම ඖෂධ කීපයක් කියන්න හැකිනම් ඖෂධ පූජාවක් තියන්න. මේ විශේෂයෙන් මේ අසනීපය, ඒ අසනීපලා ඉන්න අය නිරෝගී භාවය පතා මේ දේවල් කරනවා. විශේෂයෙන් මරා යන්න මේ ওই මල් වලට එකතු කරගන්න ඉද්ද මල් ටිකුයි, සමන් මල්, සමන් පිච්ච මල් තියෙන. හැබැයි මේ 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 පොඩි ප්‍රමාණයක් මේ ඖෂධ පූජාව සඳහා තියාගන්න ඕන. එහෙනම් ඉද්ද මල්, සමන් මල්, සුවඳ කොට්ට, කරද මුඟු, කොකුම් පොතු. ඔන්න ඔය කියන ඖෂධ වර්ග ටික අරගෙන යන්න ඖෂධ පූජාව සඳහා. ඒ වගේම හැකිනම් සාමාන්‍යයෙන් ඔබ පහන් දැල්ලද්දි ඒකට අර සම්පූර්ණයෙන් දාන නෙමෙයි, හැකිනම් සම්පූර්ණයෙන් කරන්න. නැත්තම් ඒ දැල්ලන පහන් වලට එලඟි තෙල් ස්වල්පයක් එකතු කරගන්න පුළුවන් නම් වඩා යහපත්. ඒ වගේම ඖෂධ පූජාව සඳහා එලඟි තෙල් ස්වල්පයක් තබන්න. ඒ වගේම දැන් ඒ දවසේ ඒ වැඩ කරද්දි පුළුවන් නම් එදා නිර්මාංශනන ඒ දවසේ මේ මාංශ වැළඳීම තුළ මේ පාප කර්මය මේ ඉතා පවක් කියන එක නෙමෙයි මේක අදහස් කරන්නේ. අර මම හැමදාම කියන්නේ මේක ප්‍රතිපත්ති මේක. අර දැන් මස් මාංශ කන කෙනෙක් අර දවසක් මස් මාංශ නොකා ඉඳීම තුළ යම්කිසි ප්‍රතිපත්මේ වශයෙන් ඔබ අර මම සරලව කියන මර්ධන ක්‍රියාවක් ඔබ තුළ සිදු වෙනවා. ආ ඒ තුළ අර ශක්තිමත් භාවයක් තියෙනවා. ඒකයි නැත්තම් නැතුව මේ මස් මාංශ කන අය පවුකාරයෝ, මස් මාංශ නොකන අය පින්වන්තයෝ කියන එක නෙමෙයි කොහොමද අදහස් කරන්නේ. එදාට පුළුවන් නිර්මාංශ වෙන්න. අනිත් කාරණා තමයි ඔබට ඒ පන්සලකට හෝ ඒ ස්ථානකට යන්න අපහසු නම්, ඒ බෝධියක් ගාවට යන්න අපහසු නම් ඔබ නිවසේ ඉඳන් මේ දේ කරන්න. කිසි ගැටලුවක් නැහැ. මම කිව්වේ ඔබ හිතන පතන දේ විතරයි වැදගත්. ඔබ ඒ ගෙදර ඉඳන් කරද්දී ඔබ හිතින් හිතාගත්තොත් මම ඉන්නේ ජයශ්‍රී මහා බෝධිය ගාව කියලා, නැත්නම් පන්සලේ බෝධිය ගාව කියලා, ඒ දේ තුළ භාවනාව සිදු කරන හොඳටම ප්‍රමාණවත්. ඉතින් මේ කරන ආකාරය දෙදන් ඉදර පුළුවන් නිර්මාංශයලා හොඳින් පිරිසුදු වෙලා උදෑසන හෝ හවස ඒ ගැටලුවක් නැහැ ගිහිල්ලා, ඒ කියන්නේ බෝධිය ගාවට යන අය එතනට ගිහිල්ලා ඉස්සල්ලාම කරන්න ඕනේ ඒ බෝධිය සීමාව ආසන්නේ ඉතාමත් හොඳින් පිරිසිදු කරන එක. ඔබ ගෙදර කරන ඔබ කරන ස්ථානය හොඳ පිරිසිදුව තබා ගන්න එක. ඊට පස්සේ සාමාන්‍ය පරිද්දෙන් ඔබ මල්, පහන්, සුවඳ දුම් ඒ සියලු දේවල් ඒ නියමිත ස්ථානවල තබලා ඊට පස්සේ අර පිරිසිදුව පෙරාගත් ජලය පිරිසිදු කරගත්ත කලතුණකට දාලා ගෙදරින් යද්දි පිරිසිදු රෙදි කඩක් අරන් ගිහිල්ලා බෝධිය ගාව බිමින් ඒ රෙදි කඩ තියලා ඒ රෙදි කඩ උඩින් අන්න අර මුට්ටි තුන නැත්නම් කල තුන තියන්න. ඊට පස්සේ අර ඔබට මම නූලක් කරගෙන කිව්වා. ඒ දිග නූල් පන්දු තුන් පටකට විතර අරගෙන අර කලේ කලවල් වල ඔබ කට වටේට ගැට ගන්න නූල්. ඒ කියන්නේ එකම නූල කඩන්න නැතුව එකම නූල එකකින් ගැට ගැවුවා. ඊට පස්සේ ආය එහෙම අනිත් එකට ගෙනිච්චා. ඊළඟ තුන් ගණන ගෙනිච්චා. ඊට පස්සේ ඒ නූල දිගටම ඔබ ඒ පවුලේ සියලු දෙනාම යනවනම් ඒ සියලු දෙනාටම අතේ තබා ගන්න පුළුවන් නූල. එක කොනක් වෙනකම් විතර මේ ගෙදර පවුලේ හැමෝම වෙනුවෙන් වෙන වෙනම කරන්න අවස්ථාවක් නැහැ. ඒ කියන්නේ කාල තුනක් ප්‍රමාණවත් ඔය ප්‍රශ්නත් අහන සමහර. හැබැයි තමන්ටම කියලා තනියම එකක් කරන්න ඕන නම් එහෙම වෙන වෙනම කරා කියලා ගැටලුවකුත් නැහැ. එහෙනම් අර නූල පවුලේ හැමෝම අතින් අල්ලගෙන ඉස්සල්ලාම පන්සිල් අරගෙන අර මල් පහන් පූජා කරන ගාතාවන් කියලා, ඒ සාමාන්‍ය පරිදි ඔය බෝධි පූජා කරන සියලු ගාතාවල් කියලා, අන්තිමට
තුන් වතාවෝ බැගින් ඔබ කියන්න ඕනා දසදිසා පිරිත ජයපිරිත අභි සම්විධාන පිරිත. දසදිසා පිරිත ජයපිරිත අභි සංවිධාන පිරිත. මේක ඔබට අර කටපාඩම් මතක නැත්ත මොකරි බලන් කිවත් කමන්න නැත්තන් එම ස්ථානට ගිහිල්ලා අර එහෙම උච්චාරණ කරපු එකක් ඔය ෆෝනෙන් හරිකමන්න ප්ලේ කරන අනිත්තයට බාධාවක් නොන විදියට එතන ඉන්න ඔබ ඒ දේවල් කරන ඒ සමග ඔබ උච්චාරණය කරන කොලයක් බලාගෙන හරි කිසි ගැටලුවක් නැහැ අන්න ඒ විදියට කියලා. ඊට පස්සේ ඔබ මෛත්‍රී භාවනාව කරනවා. ඒ කියන්නේ ඉන් අනතුරු ඒ නූල අල්ලගෙන ඔබ ප්‍රාර්ථනා කරන ඇස් දෙක වහගෙන ඉස්සලාම ඔබ මේ අවට තියෙන ඔය දැනෙන සුවඳවල් ගඳවල් ගැන හොඳ අවධානය යොමු කරන්න. ඔබ ටික වෙලාවක් ඉද්දි ඔබට ඒ දෙයට හුරු වෙනවා. ඒ වගේම අවට එන ශබ්ද ගැන ඔබ දැනගින්න. ඔන්න ඔබ ටික වෙලාවක් යද්දි ඒකට හුරු වෙනවා. ඊට පස්සේ ඔබ හුස්ම ගන්න ඉහළට ගන්න එක පහළට දාන එක ඕක ගැන අවධානය යොමු කරන්න. අන්න ටික වෙලාවක් යද්දි ඔබ තුල යම්කිසි මානසික වශයෙන් හිස් බවක් දැනෙනවා. ඔබට අර ඉස්සල්ලාම මුලින්ම කරන මුලින්ම ඔබට තියෙන ප්‍රශ්න කරදර ගැටලු යහපත් දේවල් හිතලා ඉන්න ඉස්සල්. ඊට පස්සේ අර කියපු විදිහට අවට ශබ්ද වලට අවට ගන් සුවඳට අවධානය යොමු කරලා හුස්ම ගන්න දේට යොමු කරලා ටික වෙලාවක් යද්දි ඔබට අමුතු හිස් බවක් සැහැල්ලුවක් දැනෙනවා. අන්න ඒ වගේ වෙලාවට ඔබ හිතන්න සියලු සත්ත්ව දුක්කෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා කිය කීප වතාවක් පුළුවන් නම් 21 වතාවක් විතර හිතින් ප්‍රාර්ථනා කරලා ඊට පස්සේ අර පැන් කලයේ බැගින් අරගෙන එක කලයක් අර ඉතිපිසෝ ගාතව කියමින් තුන් වරක් බෝධිය වට යන්න. ඊට පස්සේ බෝධිය නාවද්දි හැමදාම කියන වගේ වතුර කෝප්පයකට ඇති වෙන ප්‍රමාණය කල තුනෙන්ම වතුර පොඩ පොඩ ඉතුරු කරගන්න. ඒ කියන්නේ එක කලකින් කෝප්පයක් වගේ ඉතුරු කරගන්න. ඉතුරු කරගෙන ඊට පස්සේ අර හිස් කල අර කිරිපු අර ප්‍රතිකඩ උඩින්ම තියලා නැවත ඒ බෝධිය වටේ කල තුන බෝධිය නෑවට පස්සේ ඉඳගෙන නැවත ඔබ ඇස් දෙක වාගෙන මෛත්‍රී භාවනාව කරන සියලු සත්ත්ව දුක්කෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා කියලා ප්‍රාර්ථනා කරලා කීප වතාවක් ඔබට හැකි වෙලාවක් ඔබට හිත සැනසෙන ඕනෑම වෙලාවක් එතන ඉඳලා නැත්නම් ඔබ ඉන්න නිවසේ හරි කමන්නේ දැන් නිවසේ කරද්දී බෝධිය වටේ වට කීපයක් යනවා හැකියාවක් නැහැ නේ ඔබට බෝධි නැහැ නේ එහෙනම් ඔබ ඒ පැන් කලේ අතට අරගෙන ඔබ බෝධිය වටේ යනවා කියලා හිතාගන්න මේ ඒ ඉතිපිසෝ ගාතාව කියමින් තුන් වරක් යන විදිහට නාල අර වැඩි වතුර ප්‍රමාණය කියන්නේ බෝධියට වක් කරන ප්‍රමාණය ගෙදර ළඟ තියෙන ගසකට හරි මල් පෝච්චියකට හරි කමන්නේ වක් කරන්න කිසි ගැටලුවක් නැහැ. බැරිම නම් සිංක් එකට වක් කරුවොත් ගැටලුවක් නැහැ. ඒ දේ තුල තියෙන්නේ ඔබේ සිතුවිල්ල පමණයි. ඉතින් ඔය දේවල් කරලා අර ඉතුරු වෙච්ච වතුර කෝප්ප තුන තියෙනවනේ දැන් ඒ මුනේ කල තුනි. එහෙනම් ඔබ හිස් බෝතලයක් අරන් ගිහලා වතුර අරන් ගිය බෝතල හරි කමන්නේ පැන් අරන් ගිය බෝතල හරි කමන්නේ ඒක පුරවගෙන ගෙදර අරගෙන. ගේන පැන් ඔබ හැමදාම මේ මාසේ හැමදාම උදෑසන අවදිච්ච ගාම කියන්නේ ඔබ පිරිසුදු වෙලා දත්මදල මුණ හොදලා ඒ සීල කටයුතු කරලා ඒකෙන් පොඩ්ඩක් බොන්න. ඒ වගේම තව ස්වල්පයක් අතට අරගෙන ඔබගේ මූණ පොඩ්ඩක් හොදාගන්න. මේක ගෙදර හැමෝම කරන්න. ඒ කරන ඒ දේ තුළ ඔබගේ අර මාසය තුළ ඒ දිනය තුළ කරන කටයුතු සාර්ථක කරගෙන ඒ වගේම ඔබේ මානසික යම්කිසි ආකාරයකින් තියෙන ශක්තිමත් බව වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම ලෙඩ රෝගවලින් සුවය ලැබෙනවා. අනිත් පැත්තෙන් මේ හැම දේ තුළම සියලුම කටයුතු තුළ සාර්ථකත්ව ජයග්‍රහණය තුළ ආර්ථික මේ වශයෙන් සාර්ථකත්වයක් අත් කරගන්න හැකියාව. මේ හැම දේ තුළම තියෙන්නේ හිත තුළ ධනාත්මක භාවය ඇති කිරීම තුළ අර බලපාන ඍණාත්මක සියලු දේ ඉවත් වීම. මේකයි වැදගත් භාවය. ඒ නිසා හැකි හැමෝම මේ දේ කරන්න උත්සාහ කරන ඉතාමත්ම වැදගත් දෙයක් මේකම. ඒකයි මේ ඔබට පැහැදිලිවම මේ අර පියවරෙන් පියවර ඉතාමත්ම සරල විදිහට කියලා කරන්න උත්සාහ කරන්නේ. මොකද මේ දේ නිවැරදිව කරගත හැකි නම් ඔබේ ජීවිතේ ප්‍රබල යහපත් පෙරලියක් ඇති කරගන්න ඔබට හැකියාව පදන ජීවිතේට ඔබේ මනසට ගත හැකි දේ අතිශයින් බොහොම. ඒ නිසා උත්සාහ කරන්න මේ විදිහට කරන්න. ඒ වගේම හැමදාම කියන දේ අනිවාර්යයෙන් උදෑසන අවදිච්චකම රාත්‍රී නිද්‍ර පෙර මෝර පිරිත සූර්ය පිරිත චන්ද පිරිත කන්ද පිරිත සත්බුදු වන්දනාව ශ්‍රවණය කරන්න සජ්ජානය කරන්න මේ සූ ටීවී තුල නිවැරදි අතිශය නිවැරදි උච්චාරණ සහිතව ඒ පිරිත් රෙකෝඩ් කරලා දෙනවා. ඔබ උදේ නැගිටලා ඇඳේ ඉඳගෙනම ඒ පිරිත් ඔබේ හෙඩ්ෆෝන් එකක් ගන්න හරි කමන්නේ ඒ ශ්‍රවණය කරලා ඊට පස්සේ අන්තිමට මෛත්‍රී භාවනාව ටිකක් කරලා දවසේ වැඩ කරන්න. ඒ වගේම නිදා ගන්න පෙරත් ඒ විදිහම ශ්‍රවණය කරලා මෛත්‍රී භාවනා කරලා නිදා ගන්න. මේ විදිහට ඔබ ජීවිතයේ ඉදිරියට යන ඔබ හිතා ගන්න බැරි දේ ඔබේ ධනාත්මක වායත්තේ. මේක මේ මහා ලොකු දෙයක් නෙමෙයි මේවා මොනවාද කියලා හිතෙයි. නමුත් ඕක මාසයක් දෙකක් කරන් යන්නකෝ ඔබටම පැහැදිලි වෙවි වෙන දේ. හිතා ගන්න බැරි වේ ජීවිතේ හිතා ගන්න බැරි තැන්වලදී ඔබට ජයග්‍රහණත්වේදී අනතුරු වලින් මිදීම ලැබෙවි. ඔබට සමහර තැන්වලදී අර ජයග්‍රහණයක් කොහෙත්ම නැති තැනක වුණත් ජයග්‍රහණයක් අත්වේ. ඔබට සහායට ඕන තරම් කට්ටිය ඉඳිවි. හිතා ගන්න බැරි දේවල් වේවි. ඒක මම කියලා දන්නේ. ඔබ කරලා බලන්න. මොකද මේ කරලා ජීවිතේ දිනපු අය දැන් ඕන තරම් සාක්ෂි තියෙන වසර ගානක් තිස්සේ ජීවිතේ නරකම කාලදසාවක් ගියන මේක ඒ රාශියක වෙලා බැලුවොත් කියන්නේ මේ කාලේ ගොඩාක් පරිස්සම් කරන නරක කාලයක් කියලා. නමුත් මේ දේවල් කිරීම තුළ
ජීවිතේ මෙතරම් යහපත් කාලයක් කවදාකවත් අවිල නැහැ කියන මේ අය ගෝණ තරම් ඉන්න. විශේෂයෙන්ම මේ කාල පරිච්ඡේ තුල කටක ලග්න හිමියන්ට නේ ඒ රාශියක වැඩියෙන්ම යන්නේ. ඒ වගේම කුම්භ ලග්නයේට ඒ වගේම මීන ලග්නයේට අන්න ඒ ලග්න හිමියෝ විශේෂයෙන් මකර ලග්නයේත් තියෙනවා. ඒ වගේම ඔබේ කේන්සර් රාශියේ චන්ද්‍රයා ඉන්න තැන් වල නුවත් ඒ රාශියක ක්‍රියාත්මක වෙනවා. ඔය කුමන නරක කාල දශා ගෙවුවත් මුන දසාවල් ගෙවුවත් ඔබට යහපතක් වෙනවා කියන එකට සාක්ෂි වුණ තරම් දැන් ගිහිලා පහුගිය වීඩියෝ වල කමෙන්ට් බලනවා ඔබට බලා ගන්න පුළුවන්. ඒ නිසා මේ දේවල් ඒ ආකාරයටම කරන්න උත්සාහ කරන්න. ඒ වගේම අර මම ඔබට කියනවා අර මාසේ ආරම්භක දවසේ උදෑසන සූර්ය උදා වෙන වෙලාව ඉස්සලාම හොයාගන්න. ඔබ කොයි රටේ හිටියත් ඔබ Google එකට ගිහලා sunrise කියලා type කරලා ඔබ ඉන්න රට නගරය සහ දැන් අපිට ඔබ මේ වැඩසටහන කරන්න මේ කියන පිළිවෙත කරන්නේ පළවෙනිදාටනේ. ඒ කියන්නේ සැප්තැම්බර් පළවෙනිදා කියන සැප්තැම්බර් පළවෙනිදා කියලා 2024 type කරලා search කරාම ඔන්න සැප්තැම්බර් පළවෙනිදා ඔබ ලෝකේ කොහේ හිටියත් මොන නගරේ හිටියත් සූර්ය උදාන වෙලා වෙනවා. හැබැයි බැරි ගලත් මේ වැඩසටහන සැප්තැම්බර් පළවෙනිදා පහු වෙලා නම් ඔබ ඊළඟ දවසේ ඔබට මේ වැඩසටහන ඊළඟ දවසේ මේ දේ පටන් ගන්නතර කෙසි ගැටලුවන්නේ සැප්තැම්බර් මාසේ මැදින්දන් හරි පටන් ගන්නා. ඊට පස්සේ ඔක්තෝබර් ඉඳන් දිගටම පළවෙනිදා කරන් ගියත් ගැටලුවන්නේ. එහෙනම් ඒ දිනේට අදාළව සූර්ය උදා වෙන වෙලාව හොයාගන්න. මේක ඒක හොයාගෙන ඊට පැකටතර කලින් නැගිටලා ඉස්සලාම හොඳින් පිරිසිදු වෙන්න. නාන්න පුළුවන් නාන්න අසනීපති නැහැ නාන්න යන්න එපා. කොහොම හරි හොඳට පිරිසිදු වෙලා ඊට පස්සේ ඔබ ඔබගේ ආගම දහම රටු වතාවන්තික. ඒ කියන්නේ අර මං කියෝ පිරිට් එක ඉස්සලාම ශ්‍රවණය කරන්න සජ්ජායනය කරන්න. ඊට පස්සේ ඒ බුදු පහන් තියෙන කටයුතු කරලා තමන්ගේ ආගම රටු කටයුතු කරලා ඊට පස්සේ ඔබ මේ මාසේ මීපැණි මිශ්‍ර කිරිබතක් සකස් කර මීපැණි පොඩ්ඩක් දැම්මම ඇති. මේ කිරිබත සකස් කරවලේ ඔබ කරන්න අවශ්‍ය නැහැ. සුදුහර කැකුළු හරෙන් ගෙදර වෙන කෙනෙක් ලාව හරි කමන්නේ. මීපැණි පොඩ්ඩක් මිශ්‍ර කරලා මේ කිරිබත් සකස් කරගෙන ඒ ඉස්සර ඊට පස්සේ ඒ කිරිබත් එක ආහාරයට අරගෙන ඔබ මේසයක් ගාව වාඩි වෙලා ඔබ ලියන්න මේ මාසේ ඔබට තියෙන වියදම්. ඒ කියන්නේ ඔබ ගිය මාසේ වියදම් එක සංසන්දනය කරලා බැලුවාගෙන ඔබට ආහාර සඳහා මෙපමණයි ගමනාගමන මෙපමණයි අධ්‍යාපනය සෞඛ්‍ය මේ හැමදේම මාසේ යම්කිසි ආකාරයෙන් ඔබට අරමුණක් තියෙන මේ වගේ වියදමක් යාවි කියලා අන්න ඒක ලියන්න. ලියලා අන්තිමට ඉතිරි කිරීම සඳහා රුපියල් 500ක් දාකල්යන් මේ මාසේ ඉතිරි කරනවා කියලා. ඒක ලියලා මේක එකතු කරන්න. මේක එකතු කරපුවම ඔබට දල අගයක් යනවා මේ මාසේ ජීවත් වීමට. ඉතින් මේ කියන පිළිවෙතින් නොඋනත් බැහැර වෙන දේ කාරණාකුත් මම කියන්න. එතකොට ඔබ උත්සාහ කරන්න මේ මාසේ විහිදම් කරද්දී ඒ ලියපු වියදම වැඩිපුර යන්න නොදී ඉන්න. පුළුවන් තරම් අභිභව යන්න නොදී ඉන්න රුපියල් 100ක් 200ක් හරි අඩු කරගන්න. ඒ ඉතිරි කරගන්න රුපියල් 100 200 අර ඉතිරිය කියන එකට එකතු කරගන්න. ඒක මේ පිළිවෙතේ තියෙන දෙයක් නෙමෙයි. මේක ඔබට මේ යම්කිසි ආකාරයෙන් ඔබ සැලසුම හදාගන්න විදිය මම මේ අතරේකෝ කිව්වේ. අන්න එහෙම කරන්න උත්සාහ කරන්න. ඊට පස්සේ මේක ලියලා පිළිවෙත හට 90 අර සූර්ය උදාන වෙලාව අපි දැනගත්තා. ඒ වෙලාවට ඔබ නැගෙනහිර දිශාව බලන්න. ඔබට සමහරට සූර්ය උදා වෙන වෙලාව පේන්නේ නැහැ. සමහර අය ගොඩ නැගිලි වල ඉන්නේ. සමහර රටවල් වලට තියෙන තත්ත්වෙන් තුල සූර්ය උදා වෙන වෙලාව පේන්නේ නැහැ. වැස්ස වෙන්න පුළුවන් මේ කාලවල. එහෙනම් ඔබ නැගෙනහිර දිශාව බලාගෙන සූර්ය දේවියන් නමස්කාර කරනවා. නමස්කාර කරනවා කියන්නේ ඔබ සූර්ය දේවියන්ට ස්තුතිවන්තයි. මොකද මේක විද්‍යාවනු පිළිගන්න කාරණානේ. ඇයි සූර්ය දෙවියෝ කියලා හැඳින්වීම වරදක් නැත්තේ? මොකද මේ ලෝකේ රඳා පැවැත්ම තියෙන්නේ සූර්ය මත. මේ ගස්වල ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය ප්‍රභා සංශ්ලේෂණය තුළ සිදුවෙන්නේ සූර්ය ආලෝකය මත. එහෙනම් අපිට මේ සියලු දේ දෙන කෙනා දෙවියෝ ලෙස හැඳින්වීම කිසි ගැටලුවක් නැහැ නේද? ඔබ ඕම් සූර්යාය නමහ කියලා කීප වතාවක් කියලා පුළුවන් හත් වතාවක් 21 වතාවක් හරි ගමන කියලා සූර්ය දේව නමස්කාර කරලා ඔබ ප්‍රාර්ථනා කරන්න. මේ මාසය තුල මට මේ ජීවත් වීමට මෙන්න මේ වගේ මුදලක් අවශ්‍ය වෙනවා. මං කරන රැකියාව තුල මං කරන ආදායම් මාර්ග තුල සාධාරණ ක්‍රමවේදයන් තුල මට මේ දේ උපයා ගැනීම ලැබේවා. රස්සාවක් නැතුව කිසි දෙයක් කරන්න නැතුව උපයා ගන්න බෑනේ. මේ ගෙදර නිදියේ ඉඳලා මේ දේ කරන්න බෑ. ඔබට කරන්න ඔබ කරන රැකියාව තුල ඒ කරන දේ තුල නැත්නම් රැකියාව නැත්නම් රැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කර. ප්‍රාර්ථනා කරලා මේ දේ මට උපයා ගන්න ලැබේවා. මේ දේවල් තුල අර තියෙන බාධා කාලගුණයෙන් ගැටළු වෙන්න පුළුවන්. නැත්නම් අසනීපකාරී තත්ත්වයන් නැති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොකක් හෝ තත්ත්වෙන් තුල මේ මාසේ රැකියාවට තමන්ගේ ජීවිතයට බාධක එල්ලෙන්න පුළුවන්. අන්න ඒ බාධක දුරු වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම ඔබ ප්‍රාර්ථනා කරන්න මට වගේම මේ ලෝකේ ජීවත් වෙන සියලු සත්ත්වයන් ඇසර නොපෙනෙන ජීවියා, විශාල ජීවියා, නපුරු සතා, අහිංසක සතා ඒ කිසි දෙයක් අදාළ මේ සියලු ජීවීන්ට අවම වශයෙන් තමන්ට මේ ජීවත් වෙන්න අවශ්‍ය කරන ආහාර පාන ටිකවත් සපයා ගන්න හැකියාව මේ මාස තුර ලැබේවා. සියලු සත්ත්වයන් දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා කියලා ප්‍රාර්ථනා කරලා අන්න ටික වෙලා පුළුවන් නම් මෛත්‍රී භාවනා කරලා ඔබ ඔබගේ මාසේ කටයුතු ආරම්භ කරන්න. කරන් යන්නකෝ. ඔබටම පැහැදිලි වේවි මේ දේවල් තුළ ජීවිතේ සාර්ථක වෙන ආකාරය. පුළුවන් නම් ඒ හැකියාව පරිදි හැම මාසෙම මේ දේ කරන්න. ඒ දේ තුළ ඔබේ ජීවිතේ ප්‍රබල පෙරලියක්, ප්‍රබල වෙනසක්, යහපතක් ජීවිතේ හැරවුම් ලක්ෂයක් බවට පත් කරගන්න ඔබට හැකියාව තමයි. මේ සියලු දේ ජීවිතේ මමත් කරලා අත්දැකීම් තුළ කියන දේවල්. නැතුව ඒව අත්හදා බලන්න නැතුව ඔය පොත්පත්වල තියෙන පමණින් කියව දේවල් නෙමෙයි. ඒ දේවල් කරලා ජීවිතේ සාර්ථක කරගනිමින් මං කියන දේවල්.
නිසා ඒ දේවල් අනිවාර්යයෙන්ම කරන්න. ඒ වගේම මාසේ එක දවසක් පුළුවන් නම් සිකුරාදා දවසක් වෙනවන වඩා හොඳයි. දිවා ආහාර වේල නිරාහාරව ඉන්න උත්සාහ කරන්න. මේ නිරාහාර වීම තුළ දෙන මර්ධන ක්‍රියාවලියක් නොහැකියයි කරන්න එපා. අසනීප තියෙන අය කුඩා දරුවෝ කරන්න ඕනේ නැහැ. ඒ අය කෑම පාර්සලයක් කියන්නේ අහිංසක කෙනෙකුට කන නැති කෙනෙකුට අසන සතුට දුන්න දීලා ඉන්න එක කමක් නැහැ. හැකිනම් තමන් ආහාරයෙන් වැළකී ඉඳලා ඒ ආහාර වේල ඒ කන්න නැති කෙනෙකුට අහිංසක සතෙකුට දීලා පුළුවන් නම් නිරාහාර වෙන වතුර ටිකක් විතරක් බීලා උදේ 10 11 වගේ ඉඳලා හවස 4 විතරනක පුළුවන් නම් වතුර විතරක් බීලා ඉන්න උත්සාහ කරන්න. ඒ දේ තුළ මර්ධන ක්‍රියාවක් සිදු වෙනේ. මර්ධන ක්‍රියාව තුළ අපේ අකුසල් යටපත් කරන අකුසල් තුළ තියෙන දේවල් අපිට බැහැර කරගන්න හැකියාව තුන. මොකද අපි විඳිනවා විඳිනවානේ. අපි බඩගිනිනේ ඉන්නවා. බඩගිනින දරා ගන්නවා. ඒ වේදනාව තුළ අපි අකුසල් ගෙවන්නේ. ඒ වගේම ඒ ඇයි අපි බඩගිනින ඉන්නේ? අපේ වේල අර අපි මේ විඳින වේදනාව සෑහෙන විදිහට විඳින කෙනෙකුට දීලා ඒ ආහාර වෙල අන්න කුසල් වැඩිම. මේ ඉතාමත්ම බලගත් පිළිවෙතක්. ඒ නිසා පුළුවන් නම් ඒ දේ කරන්න. කොහෙත්ම ඔබ යම් කිසි ආකාරකින් ආහාර ගැනීම තුළ ඔබට බඩගින දරා ගන්න බැරිකම ආහාර ආරම්භ වෙන කියලා දුන්නා කියලා ඒකේ පින අඩුවක් වෙන්නේ නැහැ. හැබැයි අර අකුසල් සංසිඳවා ගැනීමට සහායක් වෙනවා ඔබ ඒ නිරාහාර වින්දීමේ ඒ බඩගින වේදනාව දැරීම තුළ. එයා ඊට වටිනාකමක් දෙන නිසා ඒ දේ කරන්න වග බලා ගන්න. ඔය කියන දේවල් තුළ අර කිතුණු කතෝලිකයාටත් මම කිව්වා මුලින්ම අර කියපු කාරණාත් එක්ක ඒ දේව මෑණියන්ට ශුද්ධ ජොසිමත මහා සන්තයාගමතුමාට නුවණ පවත්වන වගේම බ්‍රහස්පතින්ද රෑ එක්වරු ශීලයේ රැකලා බුලුවන් නම් රාත්‍රී 11-12 අතර ශුද්ධෝපය ගත කරන්න භාවනාත්මක ශුද්ධෝපයක් ගත කරන්න ඔබට ඒ තුළ සාර්ථක වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම සදාසර නුවන්ට බදා දවස්වල සහභාගී වෙන්න ඒ දේ තුළ ඔබට සාර්ථකත්වයක් කරනවා. වගේම සිකුරාද දවස්වල පුළුවන් නම් දිව හර්දේ නුවානේ දිව සප්ස නුවානේ කියන්නේ. ඒ වගේම ගල්ලෙනේ යාඥාව අනිවාර්යයෙන්ම කටපාඩමින් පුළුවන් නම් දැනගින්ද ඒව අර හැම වෙලෙම ඔබට අනතුරක් කරදරයක් දුකක් දැනෙන වෛරයක් තරහක් දැනෙන හැම වෙලෙම ඇස් දෙක වහගෙන කීප වතාවක් ඒ ගල්ලෙන යාඥාව ඔබ උච්චාරණය කරන්න. ඒ දේ තුළ ඒ වෙනසක් ඇති වේ. ඔබට තියෙන අසාර්ථක භාවයන් තුළ සාර්ථකත්වයේ වගේම ඔබට උත්තර නැති තැන්වල උත්තර ලැබේවි. වෛරය නැති වේවි. දුක නැති වේවි. ජීවිතයේ ප්‍රශ්නවල උත්තර ලැබේවි. ඒ දේවල් තුළ ජීවිතේ උත්සාහ කරන. ඉතින් මම කිතුණු අයටයි බෞද්ධ අයටයි විතරයි මේ කතා කරන්න කියලා සමහරු හින්දු අයට විතරයි කියලා නෑ. මම දන්න ක්‍රමවේදයන් තුළ ඒ ආගම් ගැන තමයි. ඉතින් අනිකුත් ආගම් වල ගැටලුවක් කරගන්න එපා. ඔබේ ආගමට දහමට අනුව නිවැරදිවට දහමට අනුව කටයුතු කරන්න. මොකද දහම තුළ කිසිම ආගමක නරකක් නැහැ. ඕකට ඔය ආගම් වලට වෙන් කරගන්න ගිහිල්ලා මිනිස්සුන් බෙදීම තුළ ඇති කරගන්න යම්කිසි නීති වේද ක්‍රම වේද තුළ ගැටලු පැවතියත් ඕනෑම දහමක තියෙන යහපත් දේ පමණයි. එන යහපත කරන්න අනිත් අය වෙනුවෙන් අසරණ කෙනෙක් වෙනුවෙන් යමක් කරන්න අසරණ දරුවෙක් වෙනුවෙන් යම්කිසි දෙයක් කරන්න උත්සාහ කරන්න වය වෘද්ධ කෙනෙක් වෙනුවෙන් ආබාධිත කෙනෙක් වෙනුවෙන් යමක් කරන්න උත්සාහ කරන්න. ඒ වගේම මෙන්න මේ ඔය මාසේ ජනාධිපතිනේ පැවැත්වෙනවා. ඒ නිසා ඔය ඔබ බෝධි පූජාව කරාට පස්සේ නැත්නම් ඔබ ආගමික වතාවක් කරාට පස්සේ හැම වෙලෙම රටට යහපත් නිවැරදි නායකයෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන. තමන් කැමති නායකයෙක් පත් වෙන්න කියලා මේ ප්‍රාර්ථනා කරනවා. තමන් කැමති නායකයා නිවැරදි යහපත් කෙනෙක් පත් වේවි. එහෙනම් නිවැරදි නායකත්වයක් නිවැරදි කෙනෙක් පත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ දේ තුළ අපිට මේ රටටත් යහපතක් ඇති වේවි ජීවිතය ජයගෙන. හැබැයි මම මුලින්ම කිව්වා වගේ මත තියන්නේ කවුරු නායකයෙක් පත් වුණත් ඔබේ ජීවිතයේ සාර්ථකත්වයේ උපරිමත්වයේ රඳාපවතින ඔබ තුළමයි. ඒකෙන්ද කවුරු මත්වත් ඔබේ බලාපොරොත්තුවත් ඔබේ සිහිනවත් ගොඩනගන්න යන්න පාන්නේ. එහෙම වුණොත් තමයි අර කිව්ව වගේ සිහින නැති වෙන්නේ. සිහින බිඳ වැටෙන්නේ. තමාගේ සිහින තමාගේ බලාපොරොත්තු තමා තුළ පමණක් තබා ගනිමින් ඒට තමා තුළ උත්සාහය උනන්දුවෙන් කටයුතු කරන්න. එහෙම වුණොත් කවදක්වත් ඔබේ සිහින බිඳ වටන්න කාටවත් බෑ. ඒ නිසා ඒ දේ තුළ කටයුතු කරන්න වගේ බලා ගන්න. ඔබට ජීවිතේ දිනන්න හැකියාව පතනවා. කලබල වෙන්න එපා. මේ මාසය යහපත් කරගන්න ඔබට හැකියාව පතනවා. මේ කියන ක්‍රමවේද තුළ ඔබ අනිවාර්යයෙන්ම මේ සැප්තැම්බර් මාසයේ ඔබේ ජීවිතේ යහපත් මාසයක් කරගන්නවා කරගන්නවාමයි. එහෙනම් ඔබ සැම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා. තෙරුවන් සරණයි.